Hello, I boy was Sandrin Piligan Nava Sel Muru channel legata. Ithin andapi balanne Fallout kiyana 2024 release echa film ek gana. Chirapati arambhayedi apita penena samana dawasaka Pauli kattiyak tamage lamayagu pandine samarano kela. Ammala taatala anith ekka katha karamin yana taraturedi penawa metanta awilla yana cowboy kenek lamayanga pudumeyata pat karamin eyage hakiyawan megalanta penena kela. ඊට පස්සේ ළමයි කේක් කන්න කියලා ගිය අතුරට ගියාට පස්සේ කවුබෝයි කූපෙකේ දුව අහස දිහා බලලා එයාගේ තාත්තට අත දෙක කළා පෙන්නනවා මේක. කූප මේක දිහා බැලුවම තේරුම් ගන්නවා මේ ඇත්තට වෙන මොකක්වත් නෙමෙයි පරමාණුක බෝම්බයක් වැටුන නිසා මුළු නගරයම විනාශ කරමින් ඇති වෙලා තියෙන හතු වගේ දූවිලිවලක් කියලා. ඊවැගේම තප්පර කිහිපයක් යන්නත් කලින් මේකේ ෂොක් වේව් එක ලඟා වෙනවා මේ ගුලකාවට. කූප එයාගේ දියණියත් එක්ක අස්තැගිවිට මෙතනින් පලයන් අතරතුරේද අපිට පේනවා මේ ගෙදර අයිතිකාරයා තමන්ගේ පවුලයත් එක්ක ඒගලගේ ෂෙල්ටර් එක ඇතුළට දුවනවා කියලා. කූප සහ එයාගේ ළමයා මෙතනින් පලයන්කොට යෂ්ටික බෝම්බේ විනාශය දැනටම අපෙන්දන්ට ලඟා වෙලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේක සිද්ධ වෙලා වසර 219ක් ගත වෙලා තියෙනවා කියලා. මේලාදී අපිට ලුසී කියන තරුණියක් පෙන්නන අතර පේන වැයට හැකියාවන් ගොඩක් තියෙනවා කියලා ඇයි නිතරම සිනාසෙලා ඉන්නේ කියලා. ඒ වගේම ඈ තමගේ තාත්තා සහ එයාගේ සහෝදරයත් එක්ක 33 වෙනි බංකරේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි අවාසනාවකට මේ බංකරේ ජීවත් වෙන සෑම කෙනාම ඇත්තටම ඇට නෑදෑයන්. ඉතින් ඒක නිසා ඇයට විවාහ වෙන්න කාවත් හොයාගන්න බෑ. මේක නිසා බංකරේ කවුන්සිල් එකේ කට්ටිය තීරණය කරනවා මේගලගේ වෝල්ට් එකට එහා පැත්තෙන් තියෙන 32 වෙනි බංකරෙන් ඇයට ස්වාමි පුරුෂයෙක් ගන්න අවසර දෙනවා කියලා. පේනවා මේක ඇහුවාම ලුසෙ මේක නිසා ගොඩක් සතුටින් ඉන්නේ. ඊට පස්සේ අය මුළු බංකරේ සෑම දිනම විවාහ වේදියා දෙන වෙඩින් ඩ්‍රෙස් එක ගොඩක් සතුටින් අඳනට පස්සේ පේනවා මේ බංකරේ ජීවත් වෙන සෑම කෙනාම වෙඩින් එකට සූදානම් වෙන්න පටන් අරන්. ඒගොල්ලෝ බඩේරුගු වගාවක් මැද්දේ වෙඩින් එකේ සෑම තේම සූදානම් කරන්න පටන් අරන්. ඒ වගේම පේනවා ඇගේ තාත්තා තමයි මේගලගේ ෂර්ට් එකේ නායකයා. දුර කන්දක පින්තූරයක් මෙතන ප්‍රොජෙක්ට් කරනකොට තාතලුසී ගාවට ඇවිල්ලා කියනවා ඇය ගොඩක් ලස්සනයි කියලා ඇගේ අම්මා මෙතන හිටියානම් ඇගෙන ගොඩක් ආඩම්බර වෙයි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ 32 වෙනි බංකරේ දොර ගාවට යන අතර පේනවා මේ බංකරේ දොර අරින්න ඉන්නේ ලුසීට ගොඩක් අල් ආදරය කරපු චැට් කියන තරුණයා. ලුසී සහ චැට් නෑදෑන් වෙන නිසා මේගලන්ට තේරුම් ගිහිල්ලා තියෙන්නේ ඒගලගේ බංකරේ අනාගතය වෙනුවෙන් මේගලන්ට සිද්ධ වෙනවා කියලා තමන්ගේ ආදරය අමතක කරලා එහා පැත්තේ වෝල්ට් එකෙන් කාමරේ බදින්න. තරුණයා බොත්තමක් කොබල දොර විවෘත කරනකොට අසලස ජනපදයේ නියෝජනය කරන කණ්ඩායමක් මෙතනට ඇවිල්ලා ඒගලගේ නායකව හෙලි කරනවා. මේගොල්ලෝ මේ ලබා දෙන තරුණයා වෙනුවෙන් ඒගලගේ කොළණියකට අලුත් කැම බීම ඒ වගේම බීජ ලබා දෙන්න ඕනි කියලා. ඊට පස්සේ මේ තරුණයා ලුසී ගාවට අරන් ඇවිල්ලා මේගොල්ලන් සකස් කරපු ස්ථානයේදී එකිනෙකාව විවාහ කරනවා. හැමම ගොඩක් සතුටෙන් මේගලා විවාහ දියා බලන් හිටියත් මේගොල්ලෝ දකින්න අනිත් වෝල්ට් එකේ කට්ටිය හරියට කැම ගන්න කොහමද කියලාවත් දන්නේ නැහැ. හැබැයි ඒ වුණත් මේ වෙලාවේදී ඒගොල්ලෝ ඒක ගැන වැඩි හිතන්නේ නැහැ. ලුසීගේ තාත්තා ඉස්සරහට වෙලා කියනවා දැන් මේගලගේ මේ දෙපැත්ත එකතු වුණාට පස්සේ මේගලන්ට පුළුවන් වෙයි කියලා අනිවාර්යෙන් පෘථුවේ මතුපිටට ගිහිල්ලා ජීවත් වෙන්න. ඉතින් යා මේ දේශනය ලබා දෙනකොට ඇවිල්ලා සෑම කෙනාම ගොඩක් සතුටින් තමයි කෑ ගහන්නේ. මේකෙන් පස්සේ තියෙන පාටි එකේදී මේගොල්ලෝ ගොඩක් සතුටෙන් නැටුවත් පේනෝලුස්සගේ සහෝදරයා නෝමන් මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ඒක නිසා මෙයා තීරණය කරනවා මෙතනින් ඉවත් වෙලා පොඩ්ඩක් ඇවිදින්න යනවා කියලා. මේලදී මනමාලයා ලුසීටගේ කාමරේ පෙන්වන්න කියලා ඉල්ලනකොට ඇය තීරණය කරනවා මෙයාවත් අරගෙන ඇගේ කාමරයට යනවා කියලා. ඉතින් ඊට පස්සේ තප්පරයක් ගන්නත් කලින් අපිට පේනවා මේ දෙන්නා එකිනෙකාත් එක්ක ඇච්චලනවා. නෝමන් වටපිටාව ඇවිදිනකොට දකිනවා 32 වෙනි බංකරේ දොර ඇරලා තියෙන කියලා. ඉතින් යා කුතුහලයට මේ බංකර ඇතුළට ගියත් දකිනවා මේගලගේ වගාවන් ඔක්කොම මිය ගිහලා තිනවා කියලාත් මෙතන මිය ගිය කෙනෙක්ගේ ශරීරයක් තිනවා කියලා. මේකෙන් යා කොච්චර බීතිරපත් වෙනවද කියනවා නම් තීරණය කරනවා නැවතත් ආපසු හැරිලා එයාගේ ජනපදයට යනවා කියලා. දෙන්නත් එක කැචලෝට පස්සෙ ලුසී ඇද ඉන්නකොට ඇයට මෙයාගේ කාමර ඉස්සරහන් කෑගෙන ශබ්දයක් ඇසෙන අතර මේක නිසා ඇය තමන්ගේ අතේ දාන කම්පියුටර් එක ගාවට ගිහිල්ලා මේක පරීක්ෂා කරද්දී සොයා ගන්නවා ඇත්තටම මෙයාගේ ඉස්සරහින් එක්කෙනාගේ ශරීරයේ රේඩියේෂන් එක ලෙවල් එක ගොඩක් වැඩි. ඒක නිසා ඇයට තේරුම් යනවා මේ ඇත්තටම පෘථුවේ මතුපිට දන් තමයි ආවේ. ඇය විසින් තමන්ව සොයාගත්ත කියලා තේරුම් ගත්ත ගමන් පේනවා මේ තරුණයාට පහර දීලා ඇයව මරා දාන්න තමයි උත්සාහ කරන්නේ කියලා. එයාව බිත්තියකට තල්ලු කළා දෙකට මෑට පහර දෙන්න පටන් ගත්තත් ලුසියට පුළුවන්ගෙනාගේ දක්ෂතා භාවිත කරමින් මෙයාව පැත්තකට තල්ලු කළා දාන්න. මේ තරුණයා විසින් පිහියක් අරගෙන ආව මරා දාන්න හදනකොට ලුසී මෙයාගෙන් බේරෙන්න කොච්චර උත්සාහ කරත් පේනවා අවාසනාවකට එයා පිහියෙන් අයිනෝ කියලා ඇගේ බඩට. ඊට පස්සේ මෙයාව මරා දාන්න කලින් එකපාරට මෙලාම් එකක් නාදි වෙන නිසා මෙයාගේ අවධානයකට යොමු වුණ ගමන් ලුසී මෙතන තියෙන මල් වාස්තයකින් ගහනවා මෙයාට. එයාට සිහි නැති වුණාට පස්සේ මෙඩ් පැක් එක අරගෙන පේනවා තුවාලෙට බෙද්දා ගන්නවා කියලා. ඊට පස්සේ ආවද ගබඩා ගාට දුවන් ගෙහෙලා සිහි නැති වෙන ඩාට් තියන ගන්න බිම තිනවා කියලා දැකලා තීරණය කරනවා මේක අවුල ගන්නවා කියලා.
ඊට පස්සේ ආව මරා දාන්නේ නැ පොළොව මතු පිට පුද්ගලයෙක්ට මේ ගන්න එකෙන් වෙඩි තියලා ලොසෙලී ටාම සොයා ගන්නවා ඇගේ බංකරය සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බාටපත් වෙලා මොකද පොළොවේ ඉඳන් ආපු කට්ටිය මේක ළඟ සෑම කෙනාම මරා දාන්න පටන් අරගෙන හැබැයි මේ වෙලාවේදී ඇගේ හස්බන්ඩ් නැවතත් නැගිටලා මෙතනට ඇවිල්ලා ලුසීව මරා දාන්න හදන්නේ ඒ වුණත් මාසනාවකට ලුසීගේ තාත්තා මෙතනට ඇවිල්ලා මෙයාට සවලකෙන් පහර දෙලා අපිට පේනවා ලුසියෝ බේර ගන්නවා කියලා ඊට පස්සේ ආ දෙකින් දෙකටම මෙයා වතුර බැරල්ලයක ගිල්වන්න පටන් අරන් ඒ වුණත් මේලාදි මෙයා ගොරලෝසුවෙන් බංකරේ ඉස්සරහ දොර ඇරනවා කියලා දැක්ක ගමන් එයා තීරණය කරනවා ලුසිත් එක්ක මෙතනට දුවන් යනවා කියලා හැබැයි අවසනාවකට මෙයා දකිනවා බංකරේ කිහිප දෙනෙක් අර පුද්ගලයන් විසින් ප්‍රාණ පිට අරගෙන ඉන්නේ කණ්ඩායමේ නායකාව ලුසියගේ තාත්තට choices දෙකයි ලබා දෙන්නේ අය අහනවා තාත්තගෙන් එයාගේ දියණිය ලුසීද එහෙම නැත්නම් මේ කට්ටියවද තෝරගන්න කියලා ලුසී මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව මෙතන ඉන්නකොට තාත්තා ලුසී වරන් ගිලා සීල් කරන කාමරයකට දාලා කියනවා එයා ඇයට ගොඩක් ආදරේ කියලා ඊට පස්සේ මේ පොළොමත් පිට කට්ටිය ලුසීගේ තාත්තව ප්‍රාණ පිට අරගෙන මෙතනින් අනාතරතුරේදී අහුවෙලා හිටිය කට්ටිය මෙතනින් විතර දුවනවත් එක්කම විශාල පිපිරීමක් ඇති වෙනවා මේ අතරතුර පොළොමත් පිට අපිට පේනවා බ්‍රදර්හුඩ් ක්ලෑන් එකේ කට්ටිය මැක්සිමන් කියන තරුණයෙක්ට පහර දෙනවා කියලා පේනවා මේගොල්ලෝ හැමදාමත් දිනපතා මෙයාට කරදර කරනවා කියලා හැබැයි මෙයා ගාවට එන එයාගේ මිතුරේ මෙයාට කියනවා ඔයා ඕක ගැන වැඩි හිතන්න එපා කියලා ඊට පස්සේ අපිට පේනවා මේගලන්ට සිද්ධ වෙනවා කියලා ක්ලාසස් වලට යන්නත් ඒ ක්ලාසස් වලදී මේගලන්ට පෘථිවිය මතු පිට ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන අතර ඒ වගේම අපිට පේනවා නිව්ක්ලියර් වෝ එක සිද්ධ වෙන්න කලින් අතීතයේ තියෙන පෞරාණික බාණ්ඩ එකතු කරන්නේ කොහොමද කියලා උගන්වනවා කියලා පේනවා මේගොල්ලෝ මේ එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඒගලන්ට නයිට් වරුම් බවට පත් වෙන්න පුළුවන් ක්ලාස් එකේ ඉවරලා මේගොල්ලෝ ඉලෙට එනකොට දකිනවා ස්ටීල් නයිට්ස් ලා කණ්ඩායම මේගලන්ගේ බේස් එක දිහාමට අවදන් එනවා කියලා ඊට පස්සේ මෙයාගේ යාළුවා එදා රාත්‍රියේ තිරණය කරනවා මෙයාවත් අරගෙන ස්ටීල් නයිට් ආම එකක් බලන්න යනවා කියලා හැබැයි මෙතනට ඒගලන්ගේ ලීඩර් ආවට පස්සේ මේ තරුණේ විසින් හෙලි කරනවා Taman තමයි මැක්සිමම් මෙතනට අරන් ආවි කියලා ඊළඟ දවස උදෑසන මැක්සිමන්ට සතුටෙන් කෑගහන ශබ්දයක් ඇසෙන අතර එයා බංකරෙන් එළියට ගියාම සොයා ගන්නවා මේගලන්ගේ ටීම් එකේ සමහරක් කට්ටියට නයිට් ලෑට තේ වැඩ කරන ඒගලන්ගේ සේවකයන් බවට උසස් වීමක් ලැබිලා තිනෝ කියලා ඒ වගේම මැක්සිමන් සොයා ගන්නවා එයාගේ මිතුරයටත් මේක ලැබිලා ඒ වුණත් මෙයාගේ මොහොනේ කිසිම හිණාවක් නැහැ හැබැයි ඊළඟ දවසේ මෙයාගේ මිතුරේ ගොඩක් වේදනාවෙන් කෑගසන අතර ඇය තමන්ගේ සපත්තු ඉවත් කරාම පේනවා කවුරරයාගේ සපත්තුවට බ්ලේඩ් තලයක් සවි කරලා පේනවා එකන ගොඩක් ඉරිෂාවෙන් හිටියා කියලා විශ්වාස කරමින් මැක්සිමම් අරන් යනවා කියලා මෙතනින් ඒගොල්ලෝ බ්‍රදර්හුඩ් එකේ නායකයා ගාවට මෙයාව අරන් යනවා නැවතත් බංකරය ඇතුලේ සෑමදේම යථාතත්ත්වයට පත් වුණාට පස්සේ පේනවා ලුසියාගේ බඩේ තුවාලට මැහුම් දානවා කියලා ඊට පස්සේ අය ඊළඟට මොකද කරන්න කියලා සාකච්ඡා කරන මීටින් එකට ගෙහෙලා මේගොල්ලෝ හැමෝගෙම ඉල්ලා සිටනවා ඇගේ තාත්තව සොයාගැනීමට පොළොව මතු පිටට යන්න කිහිප දිනක් ලබා දෙන්න කියලා හැබැයි ඒ වුණත් ස්වභාවයේ කවුරුවත් මේක පිළිගන්නේ නැහැ ඒ වුණත් ලුසී බලාපොරොත්තුවත් අරින් නැතුව තිරණය කරන අවශ්‍ය කරන බර ටික ඔක්කොම එකතු කරගෙන මෙතනින් පිටත් වෙලා මේකේ දොර ගාවට විදන් යනවා කියලා මේකට ඇගේ යාළුවා චැට් සහ ඇගේ සහෝදරත් එනවා පිටපස්සෙන් චැට් දොර ඇරලා ඇගෙන් ඉල්ලා සිටනවා එයාටත් ඈත් එක යන්න ඕනේ හැබැයි ලුසී මේක කලින් වෙනවා කියලා දැනන් හිටිය නිසා එයාට සිහි නැතිවෙන එන්නතක් විදින අතර ඊට පස්සෙ අපිට පේනවා ඇය තමන්ගේ සහෝදරයාටත් සමුදෙනවා දොර ඇරුණාට පස්සේ ඇයට පුළුවන් වෙනවා ජීවිතයේ පළවෙනි වතාවට මෙතනින් එළියට යන්න බංකර ඇඟලියට ආමයි දකින්නවා අතීතයේ තිබ කේදවාචකයන් තාමත් ඇත්තටම මෙතන පේන්න තියනවා කියලා ඇයි ඊට පස්සේ බැලලා ඇවිදෙමින් මොහොත දිහාවට තමයි ගමන් කරන්නේ මේ අතරතුර නැවත බ්‍රදර්හුඩ් එකේදී මැක්සිමම් යාගේ යාළුවට මේක කරා කියලා විශ්වාස කරමින් බ්‍රදර්හුඩ් එකේ නායකයා තීරණය කරනවා එයාගේ හිස ගැසලම යව මරා දානවා කියලා හැබැයි එවුනත් මැක්සිමම් දෙගෙන් දිගටම කියනවා එයා මෙහෙම කිසිම දෙයක් කරේ නැහැ එවුනත් මේගලන්ගේ නායකයා එයා මරා දාන්න කියලා අනකරනකොට මැක්සිමම් කියනවා මෙයාට ගයක් නැතුව අතරමංගලයෙන්දී ඒගලන්ගේ බ්‍රදර්හුඩ් එකට ගත්ත එකට ස්තුතිය කියලා මේක කිව්වට පස්සේ නායකයා තීරණය කරනවා ඇත්තටම එයා මරා දාන්න නැහැ කියලා දැන් මෙයාගේ යාළුවාට අර නයිට උදව් කරන එක්කනා වෙන්න බැරි නිසා ඇයිකිනෝ මේක වගකීම දැන් එයාට තමයි වැටෙන්නේ ඊළඟ දවස් අපිට පේනවා බ්‍රදර්හුඩ් එකේ නායකයා හැමෝගෙම ඉල්ලා සිටනවා කියලා ගොඩක් වටිනා ද්‍රව්‍යයක් අරගෙන පලා ගියපු වෛද්‍යවරයෙක් සොයා ගන්න එක ඒ වගේම මැක්සිමන්ට ලැබෙන්නේ නයිට් ටයිටස් කියන පුද්ගලයාව. ඉතින් මේ දෙනා මේ වෙලාවේදී හෙලිකොප්ටරයකට නැගලා අරයව සොයාගෙන පිටත්තල යන්න පටන් ගන්නවා. මේ අතරතුර බවුන්ටි හන්ටර්ස්ලා කණ්ඩායමකුත් අර වෛද්‍යරව සොයාගන්න තීරණය කළ තියෙන අතර ඉතින් ඒක නිසා දැන් මේගලන්ට අවශ්‍යයි වෛද්‍යරව ට්‍රේස් කරන්න පුළුවන් ට්‍රැකර් කෙනෙක්. මේක නිසා ඒගොල්ලෝ තීරණය කරනවා පොළොව ඇතුලේ මාස ගණනාවක් වළඳලා තිබ්බ ගෝල් කෙනෙක්ට කතා කරනවා කියලා. ඒගොල්ලෝ මෙයා මේ පෙට්ටියෙන් එළියට ගත්තාම පේනවා මේ ගෝල් ඇත්තටම වෙන කවුරුත් නෙමෙයි කෝප
දඩයංකරුවන් මෙයාට ගෝල සොල දෙන්න කියලා අනකරත් අපිට පෙනවා මේකෙන් කොච්චර කෝපයට පත්වෙනවද කියනවනම් මේ දඩයංකරුවන් ඔක්කොම මරා දානවා කියලා. ඊට පස්සේ මෙයා තීරණය කරනවා ඒ වෛද්‍යවරයා උස්වාගෙන තමන් විසින්ම යනවා කියලා. මේ අතරතුර ලූසි ගොඩක් දුරක් ඇවිදන් ගිහලා තියෙන අතර ඇය තීරණය කරන එක දවසක රාත්‍රියේදී සවාගත පාලු නිවසක් ගාව ඇගේ රාත්‍රිය ගත කරනවා කියලා. ඉතින් ඊට පස්සේ රාත්‍රියට ගිනිමැලයක් දැල්වලා පොඩි වෙලාවක් නිින්දට වැටෙනවා මෙතන. ඒ වුණත් ඇයක පාටම අවදිනාම සොයාගන්නවා ඇගේ ඉස්සරහ ඉන්න බල්ලෙක් විශාල සතෙක් මරන් කනවා කියලා. ඒ වගේම ඇගේ ඉස්සරහ ඉන්න අර හැමෝම වෙන විද්‍යාඥයා මේ ලැදේ හෙලි කරනවා මිනිසුන් විශ්වාස කරා කියලා කරපොත්තන්ට ඥාෂ්ටික යුද්ධයකින් බේරෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි වුණත් මෙයා කියනවා මිනිසුන් කවුරුවත් හිතුවේ නෑ රේඩියේෂන් එක නිසා මේ කරපොත්තන් විශාල සත්ත්වෙන් බවට පරිවර්තනය වෙයි කියලා. එයා ඊට පස්සේ ඇය දඟෙන දුම දැක්කට පස්සේ ඇයට කියනවා මේ ලෝකෙට සුසුසු නෑ කියලා ඉතාමත් ඉක්මනින් නැවතත් ඇගේ වෝල්ට් එකට යන්න කියලා. හැබැයි ලුසි ඒ වුණත් ඇගේ තාත්තව සොයාගන්න සම්පූර්ණයෙන් අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. මෙයාට උතර ස්ටීල් නයිට් සහ මැක්සිමන් ඒගලන් හෙලිකොප්ටරයකින් බිමට බැහැලා කැලෑ ඇතුලෙන් ඉස්සරහට ඇවිදන් අනතුරුතුරේදී පේනවා වෛද්‍යරාසයාගේ බල්ලත් මේ කැලෑවේ ඉන්නවා කියලාත් ඒගොල්ලෝ මෙතන තියෙන කේව් එකක් ඉස්සරහ ඉන්නේ කියලා. හැබැයි එකපාරටම වෛද්‍යරාට තේරුම් යනවා මේ ඇත්තටම ඉන්න තැන ගොඩක් භයානකයි. ඉතින් ඒක නිසා එයා මෙතන දුවගෙන පිටත් වෙලා ගියාට පස්සේ අපිට පේනවා ස්ටීල් නයිට් සහ මැක්සිමන් මෙනවා කියලා මෙතනට. මැක්සිමන් වෛද්‍යරාගේ කෝට් එක මෙතන තියෙනවා කියලා දැක්කට පස්සේ එයාට තේරුම් යනවා වෛද්‍යරා ටික වෙලාවකට කලින් මෙතන හිටියා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ මේ ගුහාව පරීක්ෂා කිරීමට මෙතන යන්න පටන් ගත්තාත් පේනවා නයිට් වරයා මෙයාට කිසිම ආමයක් නැති වුණත් මැක්සිමන් යවනවා කියලා මුලින්. හැබැයි ඒ වුණත් විශාල විකෘති වුණ වලසේ මෙයාගේ සූට් එක යහපැත්තෙන් මතුවෙලා එයාට එක දිගට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නයිට් වරයා ගුටි කද්දේ මට නම් බැරියෝ ගුටි කන්න කියලා තමයි මෙතනින් දුවන්නේ. ගුහාවෙන් එළියට එන මැක්සිමන්ට පුළුවන් වෙනවා අවසාන මොහොතේදී මෙයාගේ ජීවිතේ බේරගන්න. අපිට පෙනෝ වාසනාවකට මෙයාට පුළුවන් වෙනවා කියලා සත්වයාට වෙඩි තියලා තමන් ආරක්ෂා කරගන්න. නයිට්වරයාගේ මාස්ක එක ගලවලා සිද්ධ වෙච්ච සෑම දෙයකටම මැක්සිමන්ට තමයි බනින්නේ. ඒ වුණත් මැක්සිමන්ට තේරුම් ගිහලා තියෙනවා මේ ඇත්තටම සටන් කරන්න කැමති නැති බයිගුල්ලෙක් විතරයි. ඉතින් ඒක නිසා මැක්සිමම් තීරණය කරනවා මෙයාගේ තුවාල වලට බෙහෙත් දාන වෙනුවට එයා ලේ ගිහිල්ලා මැරෙනකම් බලන් ඉන්නවා කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් අපිට පේනවා එයා නයිට්වරයාගේ අඳුම ඇඳගෙන ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ අඳුමක් අඳින්න පුළුවන් වෙච්ච නිසා ඇත්තටම මෙයා ගොඩක් සතුටෙන් ඉන්නේ. හැබැයි ඒ වුණත් මෙයාට තාමත් මේ කාර්යයට හසුරවන්න ටිකක් අමාරුයි. ඉතින් එයා තමන්ගේ සූට් එක පැට්‍රිස් කරමින් ඉන්නකොට මෙයා දකිනවා එයාගේ ඉස්සරහින් එක මිනිසෙක් තවත් මිනිසෙක්ට පහර දෙන්න පටන් අරන්. ඉතින් ඒක නිසා එයා මිනිසුන් ආරක්ෂා කරනවා කියලා ඉදිරිපත් වෙලා අපිට පේනවා පහර දෙන එක කෙනාව අල්ල ගන්නවා කියලා. මේ වෙලාවේදී අනෙක් පුද්දලා මෙතනින් පලා ගියත් පහර දුන්න එකනා හෙලි කරනවා එයා ඇත්තටම අරයට පහර දුන්නේ මෙයා උත්සාහ කරා කියලා එයාගේ කුකුලන් එක කැච්චල්ලන්න. මේක නිසා මැක්සිමන්ට තේරුම් යනවා එයා කවද බේරගන්නේ කියලා තමන් ගොඩක් හිතලා බලන්න ඕනේ. ලුසි තමන්ගේ තාත්තව පැහැරගෙන ගියපු කට්ටියගේ හොඩුවක් සාගනෙමින් තීරණය කරනවා මෙතන මිනිසුන් ජීවත් වෙන අමුතු ආකාරයේ නගරයකට ඇතුළු වෙනවා කියලා. ඊට පස්සේ අය මේගලංග ෂෙල්ටර් එකේ අයිටම් තියනවා කියලා දැකලා මෙතන තියෙන කඩයක් ඇතුළට තමයි ඇතුළු වෙන්නේ. හැබැයි අය කඩයට ඇතුළු වුණ ගමන් මේක වැඩ කරන කාන්තාව තේරුම් ගන්නවා අය බංකරයක ඉඳලා තමයි ආවේ කියලා. ඉතින් මේක නිසා කඩේ කාන්තාවයට කියනවා ඇගේ ජීවිතේ බේරගන්න ඕන නම් ඇය මෙතනින් ඉක්මනටම ගෙහෙල්ලා ඇගේ බංකරයට නැවතත් යන්න ඕනේ. මොකද ඇය තවදුරටත් කියනවා මුළු ලෝකෙම විනාශ වෙලා යන පරමාණුක බෝම්බ වැටෙද්දී සාමාන්‍ය මිනිස්සුන් මේකට අසු වෙලා විදවද්දී සල්ලිකාර මිනිස්සුන් ඉක්මනටම වෝල්ට් එකට පැනලා ඒගලගේ ජීවිතේ බේරගත්තා. ඉතින් ඒක නිසා ඇය කියනවා මේක නිසා නගරයේ කවුරුවත් බංකරලා ජීවත් වෙන කට්ටියට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ලුසි මේ කහලෙලේට ඇවිදන් යනකොට දකින්නවා කලින් රාත්‍රියට හම්බෙච්ච අර විද්‍යාඥයා සා මල්ලා ඉන්නවා කියලා මෙතන. විද්‍යාඥයා ඇය තමත් මෙතන ඉන්නවා කියලා දැකලා පුදුමයට පත් වෙන අතර තරුණිය සොයාගන්නවා මේ කඩේ කාන්තාවත් විද්‍යාඥයා මෙතනට එනකම් බලාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඇය නැවතත් මෙයා මෙතන යවන්න හදද්දී අවාසනාවකට මේගොල්ලෝ සොයාගන්නවා අර ගෝල් මේක ළඟ සොයාගෙන. ඉතින් මේක නිසා කඩේ කාන්තාව නගරයේ සෑම එක්කෙනාටම කියනවා ගෝල්ල මරා දාන්න පුළුවන් ඕනෙම එක්කෙනෙක්ට ඇය විශාල තෑගි මුදලක් ලබා දෙනවා කියලා. ගෝල් මේක අහපු ගමන් විද්‍යාඥයාගේ කකුලට තමන් හිතුවක් වෙන වෙන්න තියන්නේ එයා මෙතනින් පලයන් එක බලක්වන්න. ඊට පස්සේ අපිට පේනවා එයා නගරයේ සෑම කෙනත් එක්කම සටන් කරන්න පටන් අරන්. නගරයේ සෑම තැනකම විශාල යුද්ධයක් ඇති වෙනකොට ලුසි මේ අවස්ථාව භාවිත කරමින් කඩේ ඇතුළට ඇතුළු වෙන අතර ඇය මේ කඩේ අයිතිකාරයාගේ පොත පරීක්ෂා කරාම ඇයට පුළුවන් වෙනවා මේක ළඟේ වෝල්ට් එකට කඩා වැදුන මෝල්ඩීවර් කෙන කාන්තාවගේ හරි ලොකේෂන් එක සොයාගන්න. ඇයට මේකත් තරම් මෙතනින් යන්න අවශ්‍ය වුණත් විද්‍යාඥයාගේ බල්ලට තුවාල කළා තියෙන නිසාත් විද්‍යාඥයා වේදනාවෙන් කෑගසන නිසාත් ඇය තිරණය කරනව පලයන් නැතුව නැවතත් මෙතනට එනවා කියලා.
ඇයිට පස්සේ මෙයා වෙනුවෙන් ගොඩක් වෙලාවක් මෙතන කතා කරත් එයා ඇත්තටම ඇයි කියන දේ පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. මේලාදී ලුසී තීරණය කරනවා ගෝල් ඇගේ ඉස්සරහට ඇවිදන් එනකොට ඇගේ සීනචන ගන්නකෙන් මෙයාට පිටිනව කියලා. හැබැයි උනත් ගෝල් කියනවා මේ වගේ පොඩි ඩෝස් එකකින් එයාට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. වාසනාවකට වගේ මෙයාට පහර දෙන්න කලින් නයිට්වරේක් මෙතනට එන අතර පේනවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමේ මැක්සිමම්. ඉතින් මැක්සිමම් ලුසීට කියනවා එයා මේ ගෝල් එක සටන් කරන අතරතුරේදී ඇයට පුළුවන් කියලා මෙතන ජීවිතේන සෑම කෙනාම ඉතාමත් ඉක්මනින් ආරක්ෂිත තැනකට අරන් යන්න. මේ අතර කණ්ඩායමකාර කාන්තාව අමුතු ආකාරයක මැෂින් එකක් අරන් ආවම පේනවා මේක ඇත්තට මේ විද්‍යාඥයාට කෘත්‍රිම පාදයක් ලබා දෙන කෑල්ලක්. ඉතින් යා වේදනාවෙන් දත් මිටි කනකොට කණ්ඩායමකාර කාන්තාව ලුසෙගෙන් ඉල්ලා සිටනවා මෙයාවත් අරගෙන මෙතනින් යන්න කියලා. හැබැයි ලුසී මේක ගැන දෙපාරක් හිතනකොට කාන්තාවගේ ඔරලෝසු වලට මෙයා වරන් ගන්න ඕන ලොකේෂන් එක ලබා දෙන අතර ඒ වගේම මේ කාන්තාව කියනවා ඇයට තියෙන සෑම ප්‍රශ්නයකටම එතනට ආවම උත්තර ලබා ගන්න පුළුවන්. ගෝල් මැක්සිමම් එක සටන් කරන අතරතුරේදී එයාගේ කකුල බිම හිර වෙන නිසා මෙයාට මෙතනින් හෙලවෙන්නවත් බෑ. ඉතින් මේක නිසා ගෝල් මේ අවස්ථාව භාවිත කරමින් එයාගේ බටයක් කපා දානවා. ඉතින් මෙයා තාමත් මේ මැෂින් එක හරියට පාවිච්චි කරන්න කොහොමද කියලා දන්නේ නැති නිසා එයාට ඇත්තටම මේකෙන් වැඩපාරක් දාන්න බෑ. ඒක නිසා වැරදිලා අපිට පේනවා එයා මෙතනින් ඉවතට විසිකලා යනවා කියලා. ගෝල් කඩේ ඇතුළට ආවත් දකිනවා මේ වෙනකොටත් එයාගේ ටාගට් එක මෙතනින් ගිහිල්ලා. ලුසීසා විද්‍යාඥයා කාන්තාර දෙකේ ගොඩක් දුර ඇවිදන් යන අතර විද්‍යාඥයා හෙලි කරනවා එයාට තවදුරටත් නම් ඇවිදන් යන්න බෑ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ කැඩිච්ච ප්ලේන් එකක් ගාව නතර වුණාට පස්සේ වෛද්‍යවරයා හෙලි කරනවා එයා දැනටමත් සයනයිඩ් කරලා කාලින් ඉන්නේ කියලා. ඉතින් ඒක නිසා එයාගෙන් ඉල්ලා සිටනවා මේගලංගේ ලෝකයේ අනාගතය ඇතේ තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මෙයා මිය ගියාට පස්සේ හිස කපලා දාලා ඒක විතරක් අර ලොකේෂන් එකට අරන් යන කියලා. ඊට පස්සේ ආ මේ වෙලාවේදී ඇව පුදුමයට පත් කරමින් ඇගේ නම කියලා තමයි කතා කරන්නේ. ලුසී පුදුමෙන් එයා කොහොමද තමගේ නම දැනගත්තේ කියලා ඇහුවත් අවසනාවකට මේ වෙනකොටත් එයා මිය ගිහිල්ලා. ඉතින් ලුසී දෙපාරක් තුන් පාරක් හිතලා එයා තීරණය කරනවා මෙයාගේ ඔළුව කපලා වෙන් කරනවා කියලා. ඊට පස්සේ ලුසී මෙයාගේ ඔළුවත් උස්සගෙන නැවතත් කාන්තාරය ඇවිදින්න පටන් අරන්. ටික වෙලාකට පස්සේ ගෝලොත් ඔළු නැති සයින්ටිස්ට් දකින අතර ඇය මේක කරා කියලා දැනගත්තාම මෙයා පුදු වෙනපත් උනත් එයාට පුළුවන් වෙනවා අඩි පහර දෙකේ ඇගේ පිටිපස්සෙන් ඇවිදන් යන්න. ඒ වගේම පේනවා තමන් ජීවතුන් අතර ඉන්න වෛද්‍යරගේ බල්ලා තීරණය කළා තියෙනවා කියලා මේ ගෝල්ගේ පිටිපස්සෙන් යනවා කියලා. විද්‍යාඥයාගේ ඔළුවත් තරම් ටිකක් දුරක් ඇවිදන් ගියාට පස්සේ ඇය තීරණය කරනවා රාත්‍රිය ගත කරන්න මෙතන ෂෙල්ටර් එකක නවතිනවා කියලා. ඇයි ඊට පස්සේ මේ ඔළුව මොකද වටින්නේ කියලා පරීක්ෂා කරන්න උත්සාහ කරත් ඇයට එහෙම වටින කිසිම දෙයක් සාගන්න නැහැ. හැබැයි උනත් ඇය තීරණය කරනවා මේක නැති කරගන්න නැතුව ඒකේ නහය ඇතුළට ට්‍රැකින් ඩිවයිස් එකක් දානවා කියලා. මැක්සිමම් එයාගේ ආම් එකේ පොඩි වැරද්දක් තියෙනවා කියලා සොයාගද්දිම පේනවා එයාට බේස් එකේ කට්ටිය කතා කරනවා කියලා. ඉතින් මැක්සිමම් මේකට අනෙක් පැත්තට උත්තර දෙන අතර එයා වෙන කරන්න කිසිම දෙයක් නැතුව නයිට්වරයා වගේ කියනවා තමන් යටතේ හිටිය අර වැඩ කරන කොල්ලා මිය ගියා කියලා. ඉතින් මෙලදී බ්‍රදර්හුඩ් එක බේසෙන් එයාට වෙනත් එක්කෙනෙක් වෙනවා කියලා කියද්දී මැක්සිමම් කොච්චර බීරපත් වෙනවද කියනවනම් එයා මයික් එක ගලවලා දානවා බිමට. දෙමිනිකල් ආරම්භයේදී අපිට පේනවා මැක්සිමම් තීරණය කරනවා කියලා එයාට අවශ්‍ය කොටස මිලදී ගැනීමට නැවතත් වෙළඳපොළට එන්න. හැබැයි මෙතනදී මෙයාට මේක මිලදී ගන්න තරම් සල්ලි නැහැ. ඉතින් ඒක නිසා මෙයා තීරණය කරනවා සල්ලි හොයාගන්න තමන්ගේ හක්කේ දත් ටිකක් ගලවනවා කියලා. මේකල මිලදී අරන් එයා නැත සූට් එක ගන්නකොට දකිනවා මේක දැනටමත් මෙතනින කොල්ල කරුවන් කීප දෙනෙක් විසින් වටලලා තියෙන කියලා. ඒගොල්ලෝ මේ ට්‍රයි කරන්නේ කොහොමද මේ සූට් එකට ඇතුළු වෙන්න කියලා සොයාගන්න. මැක්සිමම් මේගලන්ට පහර දෙන්න උත්සාහ කරත් එතන කට්ටිය වැඩ නිසා අපිට පේනවා එයාට ඇත්තටම මේගලන්ට පහර දෙන්න බෑ. ඒගොල්ලෝ ඉක්මනට මෙයා බිම දැම්මත් එයා සටනත් අරගෙන ප්‍රතික්ෂේප කරලා මැක්ස් මෙතන තියෙන ස්පෑන් එකක් අතට අරන් මේගොල්ලෝ ගාවට ගිහිල්ලා නැවතත් ඒගොල්ලොත් එක සටන් කරන්න පටන් ගන්නවා. ඒගලංගෙන් එක්කෙනෙක් මැක්ස් එයාගේ සූට් එක දිහාට තල්ලු කරපු ගමන් එයා මේ සූට් එකට පණ දෙලා මෙතනින් එක්කෙනෙක්ගේ ඔළුවක් සම්පූර්ණයෙන් කුඩු කළා දානවා. මේක නිසා අපිට පේනවා අනිත් එක්කෙනා බය වෙලා මෙතනින් දුවනවා කියලා. එලදීම් බ්‍රදර්හුඩ් එකේ ප්ලේන් එකක් මෙතනට ඇවිල්ලා එයාගේ උදව්කාරයා විදියට ටී කෙන තරුණයව තමයි මෙතනට දාන්නේ. පේනවා මේ ටී කෙන තරුණයා මෙයත් එකට බේස් එකේ පුණුණු එක්කෙනෙක්. ඉතින් මෙයා තමන් හඳුනාගන්නේ කියලා බීටපත් වෙලා මැක්සිමම් ඉක්මන්ටම් එයාගේ සූට් එකට ඇතුළේලා මේක වහන දානකොට ටීට 99න් තමයි අහුවෙන්නේ නැතුව බීරෙන්නේ. මෙයා ටයිටස් වගේ පේන නිසා ටීයා ගැන පොඩ්ඩක් අසක කරන්න ඇති අතර ඒගොල්ලෝ තීරණය කරනවා මෙතනින් පිටත් වෙලා යනවා කියලා. ටී කියන්නේ බේස් එකේ මෙයාට ඇත්තටම වද දුන්න එක්කෙනෙක් නිසා දැන් මැක්සිමම්ට පුළුවන් එයාට කරපු සෑම දෙයකටම පිළිගන්න. එයා කිතුල් ගහකට මෙයාව නැග්ගලා කියනවා තනකොළ ටිකක් කපාගෙන බිමට බහින කියලා. ඉතින් ටීත් මෙයා මේ කියන දේ කරන්න බෑ කියලා දැනන් හිටියත් එයා වචනයක් වන්න නයිට් කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිදන් යන අතරතුරේදී මැක්සිමම් මෙයාට කියනවා ඒගොල්ලන්ගේ පන්තියේ හිටිය දැන් මිය ගියා කියලා හිතන මැක්සිමම් ගැන එයා මොකද හිතන්නේ කියලා. ඉතින් මේකට අනෙක් පැත්තට ටී කියනවා මැක්සිමම් කියන්නේ හොද එක්කෙනෙක්.
එයා කියනවා මැක්සිමම් එන්න කලින් මේක ළඟ ගෲප් එකේ ආදුනකයා යා කියලාත්. ඉතින් ඒක නිසා හැමදාමත් ගෲප් එකේ අනිත් කට්ටියට පහර දුන්න කියලා. ඉතින් එයා කියනවා මැක්සිමම් ආවට පස්සේ එයා ගෲප් එකේ අනිත් කට්ටියට පෙළඹුවා තමන්ට නැතුව මැක්සිමම්ට පහර දෙන්න කියලා. හැබැයි මේක නිසා එයාට ගොඩක් කවුල්. මොකද මැක්සිමම් නයිට් කෙනෙක් වෙන්න බැරුව තමයි මේකේ. බංකයකේ සභාව කට්ටිය තීරණය කරනවා ලුසීට එලියට යන්න දුන්න නිසා මේගොල්ලෝ දෙන්නට දඩුවමක් දෙනවා කියලා. ඒ දඩුවම තමයි ජෙට් තවදුරටත් දොඩට පාලක නෙමෙයි. ඒ වගේම ලුසීගේ මාලේ නෝමන්ට වෙනවා පහර දීමෙන් අල්ලගත්ත සිරකරුවන් කණ්ඩායමට කැම ඩෙලිවර් කරන පුද්ගලයා බාටපත් වෙන්න. ඊට පස්සේ කවුන්සලයේ කට්ටිය නිවේදනය කරනවා මේගලන්ට පහර දුන්න කට්ටියම අල්ලගෙන ඒගොල්ලෝ මේගලංග පුනරුත්ථාපනය කරලා වෝල්ට් එකේ පුරස්සෙන් බාටපත් කරනවා කියලා. හැබැයි නෝමන් මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා කියනවා මේගොල්ලෝ සෑම දිනම මිනිමරුවන් නිසා ඒගොල්ලෝ මේගලන්ට මරණ දඬුවම් ලබා දෙන්න ඕනේ. හැබැයි අනෙක් සියලුම දෙනාම මෙයාගේ අදහස පොඩ්ඩක්වත් පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේදී මේ තැනට වැඩ කරන කෙනෙක් කියනවා මේක ළඟ වෝල්ට් එකේ වතුර ඉතුරුලා තියෙන්නේ කණ්ඩායමේ කට්ටියට විතරක් ගත්තොත් එහෙම මාස දෙකක කාලයකට විතරයි. ඒක නිසා දැන් මේගොල්ලෝ හිතන්න ඕනේ කොල්ලකරුවන්ට මොකද කරන්න කියලා. නැවත ලුසී ගාවට ගියාම අපිට පේනවා ඇයි අට වෙලා තියෙන නගරයක් ගාවට එනවා කියලාත් මෙතන ඉන්න මූ පැටියෙක් එක්ක යාළු වෙන්න උත්සාහ කරනවා කියලා. හැබැයි මේ වෙලාවේදීම රාක්ෂයෙක් වතුරෙන් පැනලා මූ පැටියා වෙලියට ඇඳලා ගන්න අතර ඈම තිරෙන් දුවලා බේරෙන්න කාලෙන් මේ සතා ලුසීවත් අල්ලගෙන ඈව වතුරට ඇදගෙනවා. ලුසීට මෙයාට වෙඩි තියන්න පුළුවන් වුණත් සතා ලුසීවත් ඇල් දාලා ඒ වෙනුවට ඈ ගාතින ඔළුවත් තරම් තමයි මෙතනින් යන්නේ. ලුසී ඊට පස්සේ ඇගේ ට්‍රැක් එක භාවිත කරමින් ඔළුව පිටපස්සෙන් යන්න හැදුවත් ඈ සොයා ගන්නවා ගෝල් මේ වෙනකොටත් ඇව සොයාගෙන. ලුසී සිද්ධ වෙච්ච දේ කියන්න පැහැදිලි කරත් කෝපය කියන දේ ගණන් ගන්න නැතුව ඇයට පහර දෙන අතර ඊට පස්සේ ආ තිරණය කරන ඈවක් විදිහට භාවිත කරලා අර සතාට අවෙන්න වතුරට දානවා කියලා. එක්මන්ට මේ අක්ෂයා මෙතනට ඇවිල්ලා ලුසීව මරා දාන්න හදද්දී කෝපට පුළුවන්ගෙන අවසාන මොහොතේ ඈව එළියට ඇදලා ගන්න. මේකෙන් අර විශාල සත්‍ය වතුරෙන් එළියට ඇවිල්ලා ලුසියගේ කකුල ගිල දාන්න පටන් අරන්. ඉතින් ලුසිය මේ වෙලාවේදී කූපගේ බෑග් එක සතාට පහර දෙනකොට පේනවා බල්ලත් ඇවිල්ලා ඇයට උදව් කරනවා කියලා. සතා මෙතනින් ගියත් කූප දකිනවා එයා මනසක් නැති විකෘතික සත්‍යෙක් බාටපත් වෙන එකෙන් බේරෙන්න පාවිච්චි කරන තමන්ගේ බෙහෙත් එක සම්පූර්ණයෙන් කුඩු වෙලා කියලා. ඉතින් මේකෙන් යා ලුසිත් එක ගොඩක් කෝපෙන් තීරණය කරනවා මෙතනින් යනවා කියලා. එක වෙලාවකට පස්සේ මැක්ස් තාටිත් මෙතනට ආවත් රාක්ෂයා මේගලන්ට පහර දෙන්න හදනකොට මැක්ස් ටීට කියනවා ජීවිතේ බේර ගන්න මෙතනින් පිටපසට දුවන් යන්න කියලා. ඉතින් එයා ටියෝ බේර ගන්න සතත් එක සටන් කරනකොට අපිට පේනවා ටීම් යාගේ උදව්වට ගොඩට ගිහිල්ලා එයාගේ ගන්න එකෙන් මෙයාට පිට දිනනවා කියලා. ඉතින් සතා මෙයා වෙනුවට ටීගේ පැත්තට පැනලා මෙයාව කන්න පටන් ගත්තත් ඉක්මන්ට මැක්සිමම් මෙතනට ඇවිල්ලා සතාව කටින් එළියට ඇදලා ගන්න නිසා පේනවා මේ සතා මියනවා කියලා. ඒ වගේම සතාගේ කටෙන් ලුසේගේ බූට් එකයි විද්‍යාඥයාගේ ඔළුවයි එළියට ඇවිල්ලා. ගොඩක් දෙක ගමනකට පස්සේ ලුසීසා කෝප පැරණ ක්ලිනික් එකක් ගාවට තමයි ඉන්නේ. ඒ වෙලාවේදී මේගොල්ලෝ දකිනවා මේක ඇතුලේ බෙහෙත් නැති නිසා විකෘති තත්ත්වයට පත් වෙන්න පටන් ගත්ත තවත් ගෝල් කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේ ගෝල් කූපගෙන් බෙහෙත් පොඩ්ඩක් තියනවද කියලා අහුවත් කූප ගාව මේ බෙහෙත් නැති නිසා මෙයා තීරණය කරනවා එයාට වෙඩි තියලා ඝාතනය කරනවා කියලා. ඊට පස්සේ මෙයා කෑම සඳහා එයා මස් කරන්න පටන් ගන්නකොට ලුසී බීතිර පත්ලා මෙයාට එක එක ඒවා කියන්න පටන් ගන්න නිසා කූප තීරණය කරනවා පිහයට දීලා කන්න මස් ටිකක් එයාගෙන් කපන්න කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ඉස්සරහට ඇවිදන් යනකොට වැහි වතුර තිබ්බ වතුර බාල්දියකින් කූප වතුර ටිකක් අරන් බොනකොට ලුසීට විපාසී විස ගන්න බැරි නිසා එයා තීරණය කරනවා මේ රේඩියෝ ඇක්ටිව් වතුර ටික බොනවා කියලා. ඉතින් මේක නිසා කූප අනෙක් පැත්තට ඇයට කියනවා ආත්මයා වගේ ගෝල් කෙනෙක් වෙන්න තවත් වැඩි කාලයක් නැහැ. මේ වෙලාවේදී මෙයාට කැස්සක් වෙන නිසා ලුසී මේ අවස්ථාව භාවිත කරමින් එතනින් දුවන්න උත්සාහ කරත් ඇය විනාශයචනාගරයක් ඉස්සරහන් දකින නිසා බීතිරපත් වෙලා බලන් ඉන්නකොට කූපට පුළුවන්ගෙන ඈව නැවතත් අල්ල ගන්න. ඉතින් මේ වෙලාවේදී මේගොල්ලෝ සටන් කරනකොට ඇය කූපගේ ඇඟිල්ල සපයිවත් කරනවා. මේකට රිටර්න් එකක් විතර අපිට පේනවා කූපත් ඇගේ ඇගිල්ලක් කපා දානවා කියලා. අවසානයේදී මේගොල්ලෝ සුපර් ඩුබර් මාට් එකට එන අතර පේනවා කූපට අවශ්‍ය වෙන ලුසීව ලබා දෙලා ඒ වෙනුවට යාට අවශ්‍ය වෙන බෙහෙත් මිල දී ගන්න. ඉතින් ලුසී මේක ඇතුළට යනකොට පේනවා එළි ඉන්න කූපටත් බෙහෙත නැති නිසා සිහ නැති වෙනවා කියලා. ඇතුළේ රොසීව රොබෝ කෙනෙක් විසින් සොයා ගන්න අතර එයාව සංසම් කළා තීරණය කරනවා ඇගේ නැති වෙච්ච ඇගිල්ලට එයා ඝාතන ඇගිල්ලක් මහනවා කියලා. ඊට පස්සේ මේ අයට සිහ නැති කරන ගමන් කියනවා ඒගොල්ලෝ ඇගේ අමයව ගලවන්න තමයි හදන්නේ. ටික වෙලාවකින් ඇය අවදුනාම දකිනවා කොල්ලකරුවන් දෙන්නෙක් මෙතන ඉන්නවා කියලා. ඒගොල්ල විසින් අවිවත් කරපු තරුණ ගැහැණු ළමයි ටිකුත් ඉන්නවා කියලා මෙතන. ක්ලිනික් එකේදී රොබෝරයා කීතක් කියලා අරන් සිට මේකෙන් පහර දෙන්න ඇද්දුවත් ඇයට පුළුවන් වෙනවා මේකෙන් ඇගේ අත් දෙකේ ලණුව කපාගෙන අනෙක් පැත්තට රොබෝට පහර දීලා විනාශ කරන්න. ඊට පස්සේ ඇය මෙතන තියෙන විස බෝතලයක් අරගෙන ඒක රොබෝගේ ශරීරයට ඇතුල් කරලා කොල්ලකරුවන් දෙන්න ගාඩ කියලා තර්ජනය කරනවා රොබෝගේ ඩාටල් දැන් තියෙන විස කියලාත් මේක ශරීරගත වෙලා තප්පර කිහිපයකින් ඒ පුද්ගලයාම යනවා කියලා. ඉතින් ඇය මේ දිනට මෙලාදී අනකරනවා තරුණයන් ඉන්න දොර විවෘත කරන්න කියලා. ඒගොල්ලෝ ඇය කිව්වා වගේම කරනකොට ඇය දකිනවා මේගොල්ලෝ සම්පූර්ණ දොරවල් විවෘත කරත් අර එක ගැහැණු ළමයෙක් ඉන්න දොරක් විවෘත කළා නෑ. ඉතින් ඒක නිසා ඇය කෝපෙන් කියනවා අර තරුණේවත් නිදහස් කරන්න කියලා. අරගොල්ල වෙන කරන්න කිසිම දෙයක් නැද සම මේක විවෘත කරාම පේනවා ඇය දැකම නැති තවත් දොරවල් කීපයක් විවෘත වෙලා සම්පූර්ණම රාක්ෂන් බාටපත් වෙච්ච කට්ටියක් මේගලන්ට පහර දෙන්න මෙතනට එනවා කියලා.
කොල්ලකරුවන් සහ මේගොල්ලෝ එකිනෙකා මරාගත්තට පස්සේ පේනවා ඉතුරුලා ඉන්නේ අර එකමක තරුණිය විතරයි. ඉතින් ලුසිර සිද්ධ වෙනවා හදවත බිඳී ගියත් මේ තරුණියට වෙඩිතේලාව ඝාතනය කරන්න. ඇය එළියට ගියාට පස්සේ බිමට ලැන කූපගාට ගිල ලුසි කියනවා ඇය මෙයා වගේ වෙනස් වුණත් ඇය කවදාවත් මෙයා වගේ හැසිරෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාට බෙහෙත්යක් දෙලා මෙතනින් ගියාට පස්සේ කූපේ බිල්ඩින්ගෙට ඇතුළු වෙලා දකුණු යාට අවශ්‍ය වෙන බෙහෙත් ගොඩක් දිනවා කියලා මෙතන. ඉතින් යා බේබද් එක් වගේ මෙයා බොන්න පටන් අරන් පේනවාගේ තොප්පියටත් මෙව එකතු කරනවා කියලා. ඉතින් ඊට පස්සේ මම මෙතනින් යන්න හදද්දි දකිනවා ලෝක විනාශය වෙන්න කලින් මෙයා රකපාපු ෆිල්ම් එකක් දිනවා කියලා මෙතන. ඉතින් ඒක නිසා මෙයා තිරණය කරනවා යන්න තෝපුටුවේ වාඩි වෙලා මේ ෆිල්ම් එක බලනවා කියලා. 33 වෙනි බංකරේ නෝමන් සිරකරුවන්ට ආහාර අරන් යනකොට මේලාදී සිරකරුවන්ගෙන් එක්කෙනෙක් කියනවා එයා හිතනවා වගේ නෙමෙයි මේ වෝල්ට් එකේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේක නිසා කුතුහලයෙන් නෝමන් 32 වෙනි බංකරේ වාර්තා පරීක්ෂා කරන්න උත්සාහ කරත් එයාට මේවට ඇතුළු වෙන්න බෑ. ඊට පස්සේ ආ චෙට්වත් අරගෙන 32 වෙනි බංකරේට යනවා ඒක පරීක්ෂා කරන්න. ඒගොලු මෙතන තියෙන ශරීරය එක කම්පියුටර් එක පරීක්ෂා කරද්දී සොයා ගන්නවා අවසාන වතාවකට මෙයාට පණ තිබිලා තියෙන්නේ අවුරුදු 1කට කලින්. ඒක නිසා මේගොල්ලන්ට තීරුම් යනවා කොල්ලකරුවන් එන්න ගොඩ කාලයකට තමයි මේගොලු මිය ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ඝාතනය කළා තියෙන්නේ කොල්ලකරුවන් නෙමේ. මලසිරුර පරීක්ෂා කරද්දී මේගොල්ලෝ තීරුම් ගන්නවා මේ මිනිස්සු ඇත්තටම තම තමන්ගේ ජීවිතේ නැති කරගෙන ඒක බිත්තියක ලේවලෙන් කුරුටු ගාලා තියෙනවා අපි ඇත්ත දන්නවා කියලා. තවදුරටත් අතුරට අවදන් යනකොට දෙන්න දකිනවා 32 වෙනි බංකරේකේ නායකයව එයාගේ පුටුවේ ගැට ගහලා මරා දාලා. ඒ වගේම පිටිපස්සේ ලීලා තියෙනවා මැනේජ්මන්ට් එකට මරණය කියලා. මෙයාගේ මැෂින් එකේ ලොග් එක පරීක්ෂා කරද්දී නෝමන් පුදුමයට පත් වෙලා සොයා ගන්නවා වෝල්ට් එකේ දොර ඇරලා තියෙන්නේ එයාගේ මියගිය අම්මගේ අර මැෂින් එක භාවිත කරමින්. නැවතත් මැක්සිමන් සහටේ අතල් දාතන දුම්රිය ස්ථානයක විවේක ගන්න අතරතුරේදී ටී මැක්සිමන්ගෙන් ලාසිටනවා එයාව හංවඩු ගහලා මෙයාගේ සේවකයා බවට නිල වශයෙන් පත් කරන්න කියලා. ඉතින් මැක්සිමම් මෙයාගේ විදිහටම කරාට පස්සේ ඒගොල්ලෝ දෙන එකිනෙකාත් එක්ක හොඳින් කාලය ගත කරන නිසා මෙයා තීරණය කරනවා එයාගේ හෙල්මට් එක ගලවලා තමන් නැත්තටම මැක්සිමම් කියලා මෙයාට පෙන්වන්න. මේක පෙන්වුව ගමන් ටී ගොඩක් බීතිරපත් වෙලා කියනවා බ්‍රදර්හුඩ් එකෙන් කවදාවත් මෙයාට සමාව දෙන්නේ නැහැ. ඊට පස්සේ ටීම් යාට උදව් කරන එක ප්‍රතික්ෂේප කරන නිසා කෝපයට පත් වෙච්ච මැක්සිමම් මෙයාට පහර දීලා මරා දාන්න නැදුවත් එයාට පුළුවන් වෙන්නේ මෙයාගේ කකුල පා ගන්න විතරයි. මොකද ඊළඟ තප්පරයේදී ටීම් යාගේ ෆියුෂන් කෝ එක ඉල්ලන ගන්න නිසා දැන් මැක්සිමන්ට හෙලවෙන්නවත් බෑ. ඊට පස්සේ අවුලුවත් අරගෙන මෙතනින් ගියාට පස්සේ අපිට පේනවා ඊළඟ දවසේ මැක්සිමන්ගේ ශරීරය විකෘති වෙච්ච කරපොත්තම් වහගන්න පටන් අරගෙන. වාසනාවකට වගේ මෙතන යන ලොස්සිය මේගලන්ට වෙඩි තියලා ආ මේකේ හෙල්මට් එක විවෘත කරාම ඈ තේරුම් ගන්නවා මේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඒගලන්ට කලින් උදව් කරපු අර පුද්ගලයා. ඉතින් මේ වෙලාවේදී මැක්සිමම් ඈට උදව් කරන්න කියලා කිව්වත් ඈ කියනවා මේ ලෝකෙට ආපු පළවෙනි දවසේ ඉඳන් හැම එකිනම ඈව මරන්න උත්සාහ කරපු නිසා ඈ මෙයාව විශ්වාස කරන්නේ නැහැ කියලා. හැබැයි මේ වෙලාවේදී මෑට වමන යන පටන් ගන්න නිසා මැක්සිමම් කියනවා ඈට රේඩියේෂන් සික්නස් එක ඇදලා තියෙන නිසා තව මිනිත්තු කීපයකින් සී නැතිනවා කියලා. ඉතින් ඈට සී නැතුනොත් එහෙම අනිවාර්යෙන් ඒ දෙන්නම් යනවා. ඉතින් වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා ඈ මෙයාගේ ආමයක විරුද්ධ කරත් පේනවා ඒ වෙලාවේදීම ඈට සී නැතිනවා කියලා. නැවතත් ඈට සීන කොට ඈ දකිනවා මැක්සිමම් මෙයාගේ ආමයක සංගවනවා කියලාත් ඈ මෙයාට රේඩියේෂන් එකට බෙහෙත් කරලා තියනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ලුසි මෙයාට ඩීල් එකක් දාමින් කියනවා ඈට පුළුවන් තමන්ගේ ට්‍රැක් එක භාවිත කරමින් ඔළුව කොහෙද තියෙන ගලස් හොයා ගන්න. ඉතින් ඒකට අනෙක් පැත්තට ඈට ඕනේ බ්‍රදර්හුඩ් එකෙන් උදව් අරගෙන ඇගේ තාත්තාව බේර ගන්න අර කාන්තාවගේ හමුදාවට පහර දෙන්න. ඒ වගේම පේනවා මැක්සිමම් උත් ඇගේ මේ ඩීල් එකට එකගෙනවා කියලා. ඒගොල්ල අවිදන් යනකොට පාරේ තවත් දෙන්නෙක් දැකලා දෙගොල්ලෝ දෙගොල්ලොන්ටම කියනවා ඒගොල්ලෝ ගාව තුවක්කු නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ අත් දෙක උස්සගෙන පාලමෙන් එහා පැත්තට මාරු වෙන්න හදද්දී ආරාණෙත් දෙන්න ඇගේ අතේ තියෙන කම්පියුටර් එක දැකලා ඒක ගන්න ඇයට බෙඩ තියන්න හැදුවත් මැක්සිමම් මේලාදී ඇගේ තුවක්කු අරගෙන අනෙක් පැත්තට බෙඩ තියලා මේක ළඟ ඝාතනය කරනවා. ඊට පස්සේ මේක ළඟ පරීක්ෂා කරද්දී තේරුම් ගන්නවා මේගොල්ලෝ ඇත්තටම මිනිසුන් කන මිනිසුන්. මේලාදී පේනවා මැක්ස්ගේ අතටත් පොඩ්ඩක් තුවාල වෙලා. දෙන්න එකිනෙකාත් එක්ක ඉස්සරහට ගමන් කරනකොට මේගොල්ලෝ ෂේඩි සැන්ඩිස් කියන නගරයට ළඟා වෙන අතර ලුසි දකිනවා මේකේ ගහලා තිනවා කියලා අර ඇති වෙච්ච පරමාණුක යුද්ධෙන් පස්සේ මිනිසුන් 34,000ක් මේකේ ජීවත් වුණා කියලා. ඇය මේක දැක්කහම තෘෂ්ණින් භූත වෙලා බලන් ඉන්නේ. මොකද ඇය විශ්වාස කරා බංකරලින මේක ළඟ ඇත්තම අදිෂ්ඨානය වුණේ පෘථිවි මිනිසුන් මඳ වෙලා එහෙම නැත්නම් මිනිසුන් ජානමය විකෘති බවට පත් වුණාට පස්සේ බංකර වලින් එළියට ඇවිල්ලා නැවතත් මිනිස් වර්ගයම ඇති කරන එක. හැබැයි උනත් ඇයට තේරලා තියෙනවා ඒගොල්ලෝ එන්න අවුරුදු ගණනාවකට කාලෙන් ඒක දැනටමත් සිද්ධ වෙලා. ඉතින් මේකෙන් ඈ අවුල් ගැහුවාම මැක්සිමම් ඇගේ හිත හදන්න කියනවා ඒ ප්ලෑන් එක හරි ගියේ නැහැ. මොකද ඒගොල්ලෝ ඉස්සරහට ආම දකිනවා මේ නගරේ විශාල සිදුරක් තියෙනවා කියලා එළිවෙනවා මේ නගරයට කවුරු හරි විසින් පරමාණුක බෝම්බයක් අතහැලා දාලා තිනෝ කියලා. මැක්සිමම් හෙලි කරනවා එයා මේ නගරේ තමයි ජීවත් වුණේ කියලාත් ෆ්‍රිජ් එක හැංගිලා හිටින නිසා යාට පුළුවන් වුණා කියලා තමන්ගේ ජීවිතේ බේර ගන්න. ඒ වෙලාවෙදිම ලුසීට තේරෙනවා මැක්ස්ගේ අතෙන් ලේන එක නවතින්නේ නැහැ. ඒක නිසා මේගොල්ලෝ මෙඩ් පැක් එකක් සොයා ගන්න පැරණි සනාගාරයකට ඇතුළු වෙනකොට මැක්සිමම් මැගේ පිටපස්සෙන් යන්න උත්සාහ කරත් එකපාරටම මේගලන්ට ගෑස් එකෙන් සී නැති වෙලා කකුල් එක ගාව තියෙන දොරක් කැරලා ඇද වැටෙනවා මේකට.
ඒගොල්ලෝ අවදිනකොට මේගොල්ලෝ දකිනවා මේගොල්ලෝ ඇත්තටම බංකරයක් ඇතුළේ ඉන්නේ. මෙතර 33 වෙනි බංකරයේදී නෝමන් සහ චෙඩ් දෙකටම විමර්ශනය කරන අතරතුරේදී මේගොල්ලෝ තීරුම් ගන්නවා මේක හිටිය කට්ටිය 31 වෙනි බංකරයට යන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ඊට පස්සේ 33 වෙනි බංකරේ කට්ටිය ඡන්දයක් දින අතර මේගලන් ගලුත් නායකයා විදිහට බෙටිය කෙනා කාන්තාව තමයි පත් වෙන්නේ. නෝමන් මේගලන්ගේ කලින් මැතිවරණ වාර්තා පරීක්ෂා කරනකොට සොයා ගන්නවා මිනිසුන් පළවෙනිවතාවට බංකරේ හැංගිච්ච දවස් ඉඳන් අද වෙනකන් ඇත්තටම නායකයා විදිහට පත් කරගෙන තියෙන්නේ 31 වෙනි බංකරෙන් ආපු එක්කෙනෙක්. ඒ වගේම යා දකිනවා මේගලන්ගේ බංකරේ වගේම 32 වෙනි බංකරෙත් ඒක හැමමයි. ඊළඟ දවසේ බෙටි කියනවා ඇයි 31 වෙනි බංකරේ කට්ටියත් එක්ක කතා කරා කියලා නැවත 32 වෙනි බංකරේ ගොඩ නැගීමට ඒගොල්ලෝ එකගුණා කියලා මේගලන්ගේ බංකරෙන් භාගයක් එකට යවන්න. ඉතින් මේගොල්ලෝ ඔක්කොමලා 32 වෙනි බංකරේ පරීක්ෂා කරන්න ගියාම නෝමන් පුදුමෙන් පත් වෙලා සොයා ගන්නවා මේක වටේ කොහෙවත් කිසිම ශරීරයක්වත් ඒ වගේම ලේවත් නැහැ. ඉතින් ගොඩක් සැකේටපත් වුණත් නෝමන් මේ ගැන වචනයක්වත් කතා කරන්න නැති අතර එයා මෙලදී බෙටිගෙන් අහනවා තමන්ගේ අම්මා මිය ගියාට පස්සේ ඇගේ අතේ තිබ්බ කම්පියුටර් එකට මොකද උනේ කියලා. මේකට බෙටි කියනවා ඇම වල දානකොට ඒකත් එක්ක තමයි වල දැම්මේ. ඉතින් නෝමන් ෂෝදි කියලා අහනකොට බෙටි කියනවා තමන්ට හොදටම විශ්වාසයි මොකද ඇය තමයි ඇම වල දැම්මේ කියලා. චිත්‍රපටයේ අතීතයට ගියාම අපිට පෙන්නනවා පරමාණුක බෝම්බය පිපිරලා යන කලින් කූප මේක ළඟ මේ බංකර් ගැන මෙලද දැන්වීමක් කරලා තිනවා කියලා. එයා වෝල්ට් එක වටේ ඇවිදින ගමන් මේක කොච්චර හොද ස්ථානයක්ද කියලා කියන අතර අවසානයේ අපිට පේනවා එයා විද්‍යාඥයන් කීප දෙනෙක් ගාවට ඇවිල්ලා මේ විද්‍යාඥයන් ටික වසර 5 ටෙස්ට් රන් එකක් විදිහට මේ වෝල්ට් එකේ ජීවත් වෙනවා කියලා. මේක අවසන් වුණාට පස්සේ කූපගේ බිරිඳ බාබ් ඇවිල්ලා කට්ටියට ගලඟ ගෙදර පාටියක් දාන අතර කූපගේ යාළුවෙක් එයාට කියනවා යුද්ධය නිසා හොලිවුඩ් එක සම්පූර්ණයෙන් අවසන්. යුද්ධයක් ඇති වෙයි කියන බය නිසා ෆිල්ම් හදන එකක් දැන් නවත්තලා තියෙන්නේ. පේනෝ කූපගේ බිරිඳ අර බන්ධනාගාර නිපදවන සමාගම් වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒ වගේම ඇගේ අතේ දැනටමත් අර මැෂින් එකක් තියෙනවා. ඒක නිසා කූප එයාගේ පවුලයාගේ අනාගතය ගැන පොඩ්ඩක් කරදරෙන්න පටන් අරන්. මේ බංකර ඇතුළට බල්ලන්නගේ සුරතල් සතුන් අරන් යන්න බැරි නිසා කූප කල්පනා කරන්න පටන් ගන්නවා මේක නිසා ඒගලගේ නිදහස නැති වෙන්න පුළුවන්. නැවත වර්තමානයේදී ෂෙරිෆ්ලා 3 දෙනෙක් කූපව සොයාගෙන මේ සුපර් මාට් එක විනාශ කරේ මෙයා කියලා විශ්වාස කරමින් ඒගලගේ ලොක්කා බලන්න අරන් යනවා මෙයාව. කූප ඊට පස්සේ ලොක්කා ගාවට ගෙහෙලා පේනවා මේ ලොක්කා කූපව අවුරුදු ගානක් තිස්සේ දන්නවා කියලා. ඒක නිසා තමන්ගේ මිනිස්සුන්ට කියනවා ඒගලගේ ආයුධ බිම දාන්න කියලා. කූප ඉදිකට්ටකුයි නූලකුයි අරගෙන ලුසියගේ ඇඟිල්ල ඇඟිල්ලට තියලා මේක තමන්ගේ අතට මහන්න පටන් අරන්. මේක මහල ඉවරුණ ගමන් එයා ෂෙරිෆ්ලා 3 දෙනාට වෙරිතලා මරා දාන අතර ඊට පස්සෙ මෙයා දකිනවා බිත්තියේ අර කොල්ලකරුවන්ගේ නායකාව මොල්ඩර්වර්ගේ පින්තූරක් තියෙනවා කියලා. ඉතින් මේකට හේතුව මොකද කියලා එයා අහනවා ලොක්කගෙන්. පේනවා අතීතයේදී කූපෑව හදනවා කියලත් එයා විසින් නායකත්වයේ දුන්න හොලිවුඩ් ෆෝඑවර් කියන රහසිගත මීටින් එකකට සහභාගි වෙලා ඇය තමන්ව කූපගේ හොඳම රසිකයා විදිහට තමයි හඳුන්වා දෙන්නේ. නැවතත් ලුසීසා මැක්ස් ගාටාම අපිට පේනවා බංකරේ ඉන්න වෛද්‍යවරයා විසින් මේගලන්ට උදව් කරනවා කියලා. ඒගලංගෙන් ඉල්ලා සිටනවා මේගලන්ගේ ශරීරයේ විකිරණ නැහැ කියලා සොයා ගන්නකම් මේ කාමරේට වෙලා ටික වෙලාවක් ඉන්න කියලා. ඉතින් ලුසී මේ ඉන්න ටයිම් එකේ මැක්ස්ගෙන් අහනවා එයාට ඇත්ත එක කැච් කරන්න ඕනද කියලා. ඒ වුණත් මැක්ස් ගොම්බුරු තකතිරෝ වගේ එයා නයිට් කෙනෙක් නිසා කියනවා Tamanට කැච් කරන්න බෑ කියලා. ටික වෙලාවකට පස්සේ මේගලන්ට අවසර දෙනවා ලන්ච් එක ගන්න ඉස්සරහ තියෙන කැන්ටින් එකට යන්න. ඉතින් මැක්ස් මෙතන වටේ බලලා කියනවා මේක ඇත්තටම කල්ටයක් නේද කියලා. ඒලද්දි මේක හැක් විතරක් තියෙන ඒගලගේ නායකයා මෙතනට ඇවිල්ලා මේ දෙනව සාදරයෙන් බංකරයට පිළිගන්න අතර එයා කියනවා මේක තමයි 4 වෙනි බංකරය. ඊට පස්සේ එයා මේගලන්ට සමුදලේ යන්න කලින් කියනවා 12 වෙනි තට්ටුවට යන්න එපා කියලා. ලුසී වටපිට බලද්දි තේරුම් ගන්නවා මේක ජීවත් වෙන සෑම කෙනාම නායකයා වගේම ගොඩක් අමුතු කට්ටිය. ඉතින් කුතුහලයට පත් වෙච්ච ලුසී නායකයා බෙන් ගාවට කතා කරන්න යන අතර සොයා ගන්නවා මේගලගේ වෝල්ට් එකේ කට්ටිය පොළොව මත පිරින්න සරණාගතෙන් ඒගලගේ වෝල්ට් එකට අරන් තිනවා කියලා. හැබැයි මේක ගොඩක් අසාමාන්‍යයි. ඇය 12 වෙනි තට්ටුව ගැන ඇහුවත් බෙන් මේකෙන් ඉතමත් කෝපිට පත්තලයට කියනවා එයාගේ ඔෆිස් එකෙන් යන්න කියලා. මෙතර මැක්ස් සොයා ගන්නවා එයාගේ සූට් එකත් මේ වෝල්ට් එකේ කට්ටිය සොයාගෙන අරන් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් එයා තීරණය කරනවා මේක සඳහා මේගලගේ බංකරයේ කරන්ට් එක දෙන්න පාවිච්චි කරන ෆියුෂන් කෝර් එක සොරකම් කරනවා කියලා. හැබැයි එවුනත් බර්ඩ් කෙන තරුණිය මෙයාව සොයාගෙන ඇය මෙයාට අර මැෂින් එකක් ලබා දෙලා කියනවා එයාට කාමර 428 වෙනි එක දෙනවා කියලා. ඒගොල්ලෝ මෙයාට වෙනම ගයක් ලබා දුන්නාට පස්සේ මැක්ස් හොයා ගන්නවා මේකේ ටීවී එකක් මියුසික් පොද කෑම වගේම පිරිසුදු වතුර වගේ දේවල් තියෙනවා කියලා. ලුසී භාගාතේ ඇවිදන් යනකොට චේරි සෑන්ක්ස්ලා ආකෘතියක් දෙන පන්ති කාමරයක් හොයා ගන්න අතර ඇය දකිනවා මේකේ බ්ලැක් බෝඩ් එකේ සිදුවෙච්ච සෑම දෙයක්ම අවුරුද්දත් එක ලීලා තියෙනවා කියලා. ඇය තේරුම් ගන්නවා මේ බංකරය නිව් කැලිෆෝනියාව විසින් අත්පත් කරගෙන. ඒ වගේම ඇය මේක ළඟ කොඩිය සොයාගත්තාම තේරුම් ගන්නවා මේක ඇත්ත. පොළොව මත පිට දම් බංකරයට ආපු කට්ටිය හැමදාම වගේ චාරිත්‍රයක් කරන අතර ලුසිත් මේක මොකද්ද කියලා බලන්න ගියාම තේරුම් ගන්නවා මේගොල්ලෝ තමන්ට කලින් මැරෙච්ච කට්ටියගේ අලු ඇගේ ගාගෙන ෆ්ලේම් මදයක් කෙනෙක් කෙනාට යාඥා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ ලේබනකොට ලුසී දකිනවා ෆ්ලේමින් මදගේ මූණ ගාව පෝස්ටරයක් තියෙනවා කියලා. ඇය වෙන කවුරුත් නෙමේ මොල්ඩිව.
ලුසීක්මන්ට මේක කියන මැක්ස් සොයාගෙන ගියාත් පේනවා මැක්ස් ලැබිලා තියෙන සැප නිසා මෙයා මත් වෙලා වගේ ඉන්නේ. ඉතින් මෙයා ඉන්න තත්ය දැක්කට පස්සේ ඇය කියන මොකක්වත් මෙයා විශ්වාස කරන්නේ නැහැ කියලා තේරුම් අරන් ලුසී තිරණය කරනවා මෙයාට ඇත්ත පෙන්වන්න 12 වෙනි තට්ටුවට යනවා කියලා. ඇය මේක ඇතුළ ඇවිදිනකොට විදුරේ ඉන්න රාක්ෂයාව දකින්නේ නැහැ. ඊට පස්සේ ලැබ් එක ඇතුළේ සොයාගන්නවා මේක ජීවත් වෙච්ච කට්ටිය මිනිස්සුන්ගෙන් අත්හදා බැලීම් කරන්න පටන් අරන්. ඒ වගේ මෙතන තියෙන වීඩියෝ එකකින් ඈ සොයාගන්නවා ටැංකිය එකේ ඉන්න කාන්තාවකට අමුතු ආකාරයක රාක්ෂ පැටවුම් බිහි කරනවා කියලත් මේ රාක්ෂ පැටවුම් විසින් අවසානයේ ඈව හරට ගන්නවා කියලා. ඒ වගේම ලොසේ සොයාගන්නවා ගැබෙන කාන්තාවන් ගොඩක් මෙතන තියෙන කැප්සූල් ඇතුලේ හයිපර් ස්ලීප් එකේ ඉන්නවා කියලා. මේ ලද්දම විද්‍යාඥයෙක් මෙතනට වෙලා ලුසි මෙතන ඉන්නවා කියලා සොයාගෙන එයා ළම් එකක් නාද කරන අතර ඈට සිද්දෙනවා තමන්ගේ ජීවිතේ බේර ගන්න ඇසිඩ් බෝතලයකින් මෙයාට පහර දෙන්න. නමුත් මේ වෙලාවෙදිම බර්ඩ්ස් ඇගේ ආරක්ෂකයන් මෙතනට එන නිසා ලුසිර සිද්ද වෙනවා මේගොල්ලොත් එක සටන් කරන්න. හැබැයි අවසානයේදී ඒගොල්ලෝ විසින් ඈවල්ලා ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා බීච් එකේ ඉන්න දෙන්නෙක් වැලිවල තියෙන ලෙඩ් බුලට් සොයාගන්න උත්සාහ කරනවා කියලාත් ඒගොල්ලෝ ආපසු ගෙදරට එනකොට දකිනවා මේගොල්ලන්ගේ කුස්සියේ කූප ඉන්නවා කියලා. ඉතින් කූප කවුද කියලා දන්න නිසා තාත්තා සහ පුතාට මෙයාට උත්තර දෙනව හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. පේනවා මෙයාගේ ලොකු පුතා මොල්ඩට එකතු වෙන්න මෙතනින් පිටත් වෙලා ගිහලා තිනවා කියලාත් එයා නැවත කමදාවත් ගෙදර ඇවිල්ලා නැහැ කියලා. හැබැයි එයාට පුළුවන් වෙලා තියෙනවා මෙයාගේ මල්ලිවත් එයාගේ අදහස් වලට පොළව ගන්න. කූප හෙලි කරනවා මොල්ඩවගේ ලිපියක් මෙයාගේ සහෝදරයා මරා දාලා එයාට සොයා ගන්න පුළුවන් වුණත් ඒ ලිපිය මොල්ඩෙන් ස්ථානය මෙයාගේ බුලට් එක නිසා එරිය ගෙල්ලා. ඉතින් ඊට පස්සේ කූප කියනවා මොල්ඩෙන් ස්ථානය කිව්වොත් එහෙම එයා මේගලන්ට කරදරයක් කරන්නේ. ඉතින් තාත්තා බලකන නිසා පොඩි එක නාමයක කිව්වත් එයා තමන්ගේ අයියාගේ මරණයට පළිගන්න මෙයාට වෙඩි තියන්න උත්සාහ කරනකොට කූප අනෙක් පැත්තට මෙයාට වෙඩි තියලා ඝාතනය කරනවා. මේ අතර නැවතත් අතීතයට ගියාම අපිට පේනවා කූප මොල්ඩගේ රහස් මීටින් එකට ගියත් ඒගොල්ලෝ කතා කරන ඒවාට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ඒක නිසා මෙතනින් නැගිටලා යන්න හැදුවත් අර කාන්තාව මෙයා ගාවට එලා කියනවා බංකර හදන කම්පැනි ගොඩක් භයානකයි කියලාත් ඇය මෙයාගේ බිරිඳ බාබ්බ දන්නවා කියලා. ඉතින් ඊට පස්සේ ඇය කූපත් එක තනියම කතා කරන අතර ඇය මෙලදී හෙලි කරනව තමන් නැත්තටම මනුෂ්‍යත්වයට උදව් කරන්න පුළුවන් විශේෂ සොයාගැනීමක් කරන්න ගොඩක් ආසන්න වෙන්නේ. හැබැයි බංකර් සමාගම විසින් ඇගෙන් මේ සිළුම දේ සොරකම් කරලා ඇය කූපට මතක් කරනවා යුද්ධය කියන්නේ ව්‍යාපාරයක්. ඇය කියනවා ඇමරිකාව අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් යුද්ධයක පැටලා ඉන්නේ කියලාත් මේක නිසා ආණ්ඩුවේ භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස්. ඒ වෙලාවේ තමයි බන්ධනාගාර කම්පැනි එක ආණ්ඩුවට උදව් කරනවා කියලා මෙතනට ආවේ. මොල්ඩර් කූපට මයික් එකක් දීලා කියනවා එයාගේ බිරිඳ බාම් බංකර් කම්පැනිට ගියාට පස්සේ එයාට පුළුවන් ඇය ගැන උත්තු බලන්න. ඉතින් දැන් කූපට හිතාගන්න බෑ කවද විශ්වාස කරන්න කියලා. එයා පසු ගෙදර ආවට පස්සේ කූප බාබ්ගේ අතේ තියෙන අර මැෂින් එක ගැන එක එකව කියන්න පටන් ගත්තාත් එයා ඊට පස්සේ ගොඩක් අවුල් ගහලා තීරණය කරනවා බිරිඳට බැන්න නිසා සමාවරගෙන අර බග් එක කුණු කොටට විසික් කරනවා කියලා. හැබැයි වුණත් අවස තවත් බංකර යඩ් එකක් දකින නිසා මෙයා තීරණය කරනවා තමන්ට ඇත්ත සොයාගන්න අවශ්‍යයි. වර්තමාන 24 වෙනි බංකර් එකේ බෙන්සා බර්ඩ් ලූසිට මාංචු දාලා මේසයක් ගාව තියෙන වීඩියෝ එකක් පෙන්වන අයට පේන අර්ධ සිය ගානකට කාලෙන් මේ බංකර් එකේ හිටිය විද්‍යාඥයන් මිනිසුන් ගැන පරීක්ෂණ කරමින් ඉඳලා තියෙන්නේ. හැබැයි වුණත් එක දවසක මේ පරීක්ෂණ කළ රාක්ෂෙක් පාටපත් එක ජීවියෙක් කොහොම හරි කූඩුවේ නිදහස් වෙලා මේ විද්‍යාඥයන් ඔක්කොම මරා දාලා. ඉතින් ඊට පස්සේ හෙලි වෙනවා මේ වෝල්ට් එකේ දැන් ජීවත් වෙන පොඩ්ඩක් විකෘතිලා ඉන්න පුද්ගලයන් වෙන කවුරුවත් නෙමෙයි, ඇත්තටම විද්‍යාඥයන්ගෙන් පරීක්ෂණ වලින් ජීවිතේ බේරගත්ත කට්ටිය. ඉතින් ලුසීට තේරෙනවා ඇය ඇත්තටම මේක වැරදියට වටහා ගත්තේ. ඇය මේක ළඟේ සමාවිල්ලනකොට 33 වෙනි බංක එකේ මොකද්ද පරීක්ෂණය කියලා අහනකොට ලුසී කියනවා එහෙම පරීක්ෂණයක් ඒක ළඟ බංක එකේ නෑ. හැබැයි මේගොල්ලෝ කියනවා ඇයගලගේ බංක එකේ පරීක්ෂණය ගැනද නම් හිටියේ නැත වුණත් මේගලගේ බංකරයට කරපු දේ වෙනුවෙන් ඒගොල්ලෝ ඇයට දඩුවම් කරන්න ඕනේ කියලා. මුරකරුවන් ලුසීව අරන් යනකොට මැක්ස් මේක දකින අතර එයා අවසානයේ තීරණය කරනවා මෙයාගේ මේ සැප ජීවිතය අතහැරලා ඇයට උදව් කරනවා කියලා. ඒත් එක්කම ලුසීව පුටුවක ගැට ගහලා මටේ කට්ටිය ඔක්කොම රැස්සලා ඉන්නකොට ඒගොල්ලෝ ඇයට දඩුවම් කරන්න හදන්නේ. ඉතින් විශාල කඩුවක් අරගෙන නායකයාට පහර දීලා මරා දාන්න හදනවා වගේ පෙවුණත් ඇත්තට මෙයා ඒ වෙනුවට කරන්නේ ඇගේ අතේ තියෙන ලණුව කපා දාන එක විතරයි. මොකද හෙලි වෙනවා මේගලන්ට අනුව ලබා දෙන විශාලම දඬුවම තමයි ඇයව පොළොට පිටුවල් කරන එක. ඒ වගේම පොළොවේ ජීවත් වෙන්න ඇයට කැම සොයාගන්න බැරි වෙයි කියලා හිතලා ඒගොල්ලෝ සතියකට හරියන්න කැම ටිකුත් ඇයට දෙනවා. මේලදී මැක්ස් ඇගේ සූට් එක ඇදගෙන ඇයව බේර ගන්න මෙතනට ඇලා සෑම දිනටම පහර දෙනකොට රොසීක්මන්ට මැද්දට පැනලා නවත්තනවා මෙයාව. ඊට පස්සේ මේගොල්ලෝ මෙතනින් එළියට ආවත් ලුසී කියනවා මෙයාට බංකර් එකේ පවර් කෝ එක නැවතත් ඒගලන්ට දෙන්න කියලා. මොකද ඒක නැති වුණොත් එහෙම දවස් දෙකක කාලයක් ඇතුළත බංකරේ පවර් එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඊට පස්සේ මැක්ස් ඇයට තමන්ගේ ඇත්ත නම කියලා එයා කරපු දේ පාපොච්චාරණය කරත් මේ එළිය ලෝකයේ කොච්චර භයානකද කියලා ලුසී තේරුම් ගන්න තියෙන නිසා ඈමයා කරපු දේ ගැන වැඩි හිතන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී ඒගොල්ලෝ තීරණය කරනවා ඔළුව සොයාගැනීමට එකට වැඩ කරනවා කියලා. මේ අතරටේ පෙට්‍රල් ෂෙඩ් එකක් ගාව නැවතිලා එයාගේ කකුලේ තුවාලය පරීක්ෂා කරනකොට තේරුම් ගන්නවා මැක්ස් පාගපු බෑගෙල්ලට එයාගේ කකුල සම්පූර්ණයෙන් තැලිය ගිහලා.
මෙයත් එක්ක අර බල්ලත්තාවත් ටී තිරණය කරනවා දෙන්නෙක්ට කන්න කැමති නැති නිසා මෙයා මෙතන බොක්ස් එක දාලා යනවා කියලා. ඊට පස්සේ මම ටිකක් දුරට ඇවිදන් යනකොට කලින් දවසේ මැක්ස් බේරගත්ත මිනිහා මෙතන ඉන්න අතර එයා කිනෝ තමන් ડોක්ටර් කෙනෙක් කියලා. ඊට පස්සේ මෙයා ෆියුෂන් කෝයි කරගෙන මෙයාගේ කකුල හොදවෙන්න බෙට් එකක් දෙන අතර පේනවා ටීම් එක බිව්ව ගමන් ක්ෂණිකව මෙයාගේ කකුල සොයනවා කියලා. පෙට්‍ර ෂෙඩ් එකට කෝපාවට පස්සේ මෙයාට ඇහෙනවා අර බල්ලා දුකෙන් කෙදිරි ගන්නවා කියලා. මේක නිසා මේ බල්ලම නිදහස් කරලා නැවතත් ඉස්සරහට ඇවිදන් යන්න පටන් අරන්. ටී රේඩියෝ ටව එකක් සොයාගෙන එයා ගාව හිස තියනවා කියලා කතා කරනවා බ්‍රදර්හුඩ් එකට. ඉතින් යා මෙතන බලන් ඉන්න අතරතුරේදී පේනවා ලුසීසා මැක්ස් මෙයාව සොයාගෙන. ඉතින් යා මේගලන්ට වෙන්නේ තිබ්බත් එයාගේ එම් එක සම්පූර්ණයෙන් අවුල්. මේගොල්ලෝ ළඟට එන නිසා එයා බීටපත් වෙලා පිටපස්සට ඇවිදන් ගියත් අහම්බෙන් මෙතන තියෙන උගුලකට කකුල තියෙන නිසා එයාගේ බෙල්ල සිදුරු කරගෙන යනවා ඊතලයක්. හැබැයි මේකෙන් යා මැරෙන්නේ නැහැ. එයා ඊතල ඉවත් කරාම පේනවා තුවාලය සම්පූර්ණයෙන් මැසි යනවා කියලා. මෙලදී තමයි හෙලි වෙන්නේ අර වෛද්‍යවරයා දුන්න බෙහෙතෙන් මෙයා ගෝල් කෙනෙක් බාටපත් වෙලා. ඒ වෙලාවේදීම බ්‍රදර්හුඩ් ඒ කට්ටිය මෙතනට එන නිසා ටී දන්නව තමන් ගෝල් කෙනෙක් කියලා දැනගත්තොත් එහෙම ඒගොල්ලෝ අනිවාර්යෙන් යවම රා දානවා. ඒක නිසා මැක්ස් වෛද්‍යවරයාගේ ඔළුව අරගෙන කියනවා මෙයාට මෙතනින් යන්න කියලා. ඊට පස්සේ ආ මෙතන තියෙන ඔළුවක් අතට අරගෙන ඒක ගලක ගහලා කාටවත් අඳුන ගන්න බැරි වෙන විදිහට වෙනස් කරලා ලුසීට අත්වලෝ දීලා කියනවා මෙතනින් යන්න කියලා. එයාව සිපගෙන කියනවා ඇගේ තාත්තම කොහොම හරි බේර ගන්න. නැවතත් 33 වෙනි බංකරේදී අපිට පේනවා සිරකලේටි ආක්‍රමණිකයන් සීනුම දිනා මේ ගෙහෙලා. පේනවා කවුරුන් හරි ඒක ළඟ කෑම එකට මීපාසනන් දාලා. මේකට රෝහලේ වැඩ කරන එක නතරංගුටපත් උනත් ඇත්තටම පේනවා මේක කළා තියෙන බෙටි. ඇයික් මනටම 32 වෙනි බංකරට යවන කට්ටිය තෝරගන්න අතර අවසානයේ දොරගාවට ගිහලා අපිට පේනවා ඇයි මේගොල්ලෝ සෑම කෙනාටම අවසාන කතාවක් කරනවා කියලා. පේනවා චෙට්ටාගේ පෙම්මතිය සහ ඇගේ ළමයාත් එක්ක 32 වෙනි වෝල්ට් එකට යනවා කියලා. හැමෝගේම අවධානය මෙතනට යොමුලා තිනකොට නොමන් මේ අවස්ථාව භාවිත කරමින් බෙටිගේ කම්පියුටර් එකට ලොග් වෙලා 31 වෙනි බංකරට යවනවා මැසේජ් එකක්. ඊට පස්සේ මහා බෙටි වගේ කියනවා ඊගලගේ මිෂන් එක කවුල් ගැහුවා. ඒක නිසා 31 වෙනි බංකරෙන් කියනවා ඊතමත් ඉක්මනට ඈට නැවතත් එන්න කියලා. 31 වෙනි බංකේක දොර විවෘත වුණාට පස්සේ නොමන් ඇතුළට ගියාම එයා සොයාගන්න දෙයින් කම්පැනිට පත් වෙනවා. මැක්ස්ව එයාගේ බේස් එකට අරන් ගියාට පස්සේ එයා නායකට ඔළුව ලබා දුන්නත් මේගොල්ලෝ සොයාගන්නවා මේක බොරු එකක්. ඉතින් තමන්ගේ නයිට් මරා දැම්ම නිසා මේගොල්ලෝ විසින් මෙයා මරා දාන කලින් මැක්ස් කියනවා ඔළුව තියෙන්නේ කොහෙද කියලා එයා දන්නවා කියලා. ඒ වගේම මෙයාගේ යෙහෙළිය මෙතනට ඇවිල්ලා පිළිගන්නවා බ්ලේඩ් එක සවත්තුට සවි කරේ වෙන කවුරුත් නෙමෙයි තමන්. මොකද ඇයි බීටපත් වුණා නයිට් කෙනෙක් යටතේ වැඩ කරන්න තේරුණාම. ඉතින් මැක්ස් මේලාදී නායකයාට හෙලි කරනවා කලින් නයිට් සටනේ පලා ගියපු බයිකුල්ලෙක් කියලා. ඒක නිසා නායකයා මෙයාව මරා දැමීමට එකඟ වෙන අතර ඒ වගේම මෙයාට කියනවා තමන්ට අවශ්‍යයි කියලා රහස ලමාගෙන මේ සම්පූර්ණ ලෝකෙම පාලනය කරන එක්කෙනා බවට පත් වෙන්න. ඊට පස්සේ මෙයා කියනවා මැක්ස්ට පුළුවන් එතකොට මෙයාගේ දකුණත මිනිසා වෙන්න. මෙයාතරතුර ලොසි ඔළුවත් අරගෙන කාන්තාගේ බේස් එකට යන අතර ඇය දකිනවා මේකේ මිනිසොන් ගෝල්ලත් එක්ක සාමෙන් ජීවත් වෙනවා කියලා. හැංක කෝඩුක තියලා තියෙන අතර ගෝල් කෙනෙක් ගැටගාල් තියෙන මේසෙක ඉදන් තමයි මෝල්ඩෑගේ ආහාරය ගන්නේ. ලුසියාට ඔළුව ලබා දුන්නාට පස්සේ පේනවා මෝල්ඩර් මේකෙන් අමුතු ආකාරයක දෙයක් එළියට ගන්නවා කියලාත් ඇකිනෝ තමන් නෑංක නිදහස් කරන්න කලින් ඇයට අවශ්‍යයි කියලා ලුසි තමන්ගේ තාත්ත ගැන ඇත්ත දැනගන්නවා දකින්න. ඇය පැහැදිලි කරනවා හැංක් බංක එකේ ඉපදුනේ නෑ. ඒ වෙලාවදීම නෝමන් සොයාගන්නවා 31 වෙනි බංක එකේ නායකයා වෙන කවුරුත් නෙමෙයි මොලයක් විතරක් තියෙන කුඩා පරිගණකයක්. ඒක නෝමන්න දැක්ක ගමන් එයා ස්කෑන් කරලා හඳුනගන්නවා මෙයාගේ ශරීරයේ හැංක්ගේ DNA 150ක් විතරක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ රොබෝවරයා මෙයාට සිහි නැති වෙන එන්නතක් විදින්න උත්සාහ කරත් නෝමන්ට පුළුවන් තමයි ලේසියෙන් එයාව මඟහැරලා ඉස්සරහට විදන් යන්න. ඊට පස්සේ ආ දොරක් විවෘත කරන අතර පුදුමයට පත් වෙලා සොයාගන්නවා මේක ඇත්තටම ජීවත් වෙන්නේ ටෙස්ට් ටියුබ් වල ඉන්න මිනිසොන්. පේනවා මේගල්ලන්ම මේ රොබෝවරයා විසින් වර්ධනය කරලා නිවැරදි මැනේජ්මන්ට් එකක් තියාගන්න තමයි 32 වෙනි සහ 33 වෙනි බංකර් වලට වෙලා තියෙන්නේ. නැවත අතීතයේදී පේනවා කූප බාබ මුණ ගැසෙන්නේ නැහැ වැඩ කරන තැනට එනවා කියලා. හැබැයි අය මීටින් එකේ ඉන්න නිසා මෙයාට ටික වෙලාවක් මෙතන ඉන්න වෙනවා. එයා මේ අවස්ථාව භාවිත කරමින් අර බග් එකේ නැහැ කතා කරන දේවල්ට අහුම්කම් දෙන අතර මෙලදී මෙයා තීරුම් ගන්නවා ඇගේ කම්පැනි එක සහ බිලියන ගාණක් වත්කම් තියෙන තවත් කම්පැනිල කට්ටිය මෙතන රැස්වලා ඉන්නවා කියලා මේගොල්ලෝ ලෝකේ අනාගතය ගැන කතා කරනවා කියලා. මේගොල්ලෝ එකිනෙකාත් එක්ක කතා කරන්න පටන් ගන්නවා පරමාණු යුද්ධයක් ඇති වුණොත් එහෙම කොහොමද ඒගල්ලන්ට අනෙක් සියලුම දෙනාම පරාද කරමින් ජීවත් වෙන්න පුළුවන්. බාබ් මේලදී යෝජනා කරන ඇගේ කම්පැනි එක මගින් ඇමරිකාවේ සෑම තැනකම බංකර් 100 ගාණක් නිර්මාණය කළා තිනෝ කියලා. ඉතින් ඇය කියනවා මනුෂ්‍යත්වයේ බේර ගැනීමට හොඳම අදහස තියෙන කාගෙද කියලා පරීක්ෂා කරන්න මේගලන්න පුළුවන් ඒක එක් බංකර් වල ඉන්න මිනිසුන්ව විද්‍යාත්මක අත්දැක බැලීම් වලට පාවිච්චි කරන්න. ඇය මේ කියන දෙයට අනිත් කට්ටියත් එක වෙන අතර ඒගොල්ලෝ එකිනෙකා කල්පනා කරන්න පටන් ගන්නවා කොහොමද මේ බංකර් වල ජීවත් වෙන මිනිසුන්ව ඒගලන්ට අවශ්‍ය වෙන දේට පරීක්ෂා කරන්න කියලා.
නැවත වර්තමානයේදී මොලයක් දෙන කම්පැනි එක නෝමන්ට කියනවා 32 සහ 33 වෙනි බංකර්ස් කියන්නේ මිනිස්සුන්ව ඇති කරන ෆාම් එකක් කියලා. එයා කියනවා මේ මිනිස්සුන්ව මෙගලංග මේ ටියුබ්ස් වල ඉන්න මිනිස්සුන් එක්ක මොහොන් කරලා සුපර් මැනේජර්ස්ලව හදන්න. ඉතින් ඊට පස්සේ පෘථුවේ සෑම මිනිසෙක්ම මිය ගෙහෙලා ඒක සම්පූර්ණයෙන්ම ක්ලීන් වුණාට පස්සේ මේගලන්ට පුළුවන් ලෝකේ පාලනය කරන්න. මේ වෙලාවේදී හෙලි වෙනවා පෘථුවේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඒක තමන්ගේ තන උරුමයකට ගන්න රජය විසින් හිතාමතාම තමයි මේ පරමාණුක බෝම්බ දාලා තියෙන්නේ. එතකොට රජයට පුළුවන් සැබෑ ඒකාධිකාරයක් එක්ක ලෝකේ පාලනය කරන්න. ඊට පස්සේ පේනවා හැන්ක් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි බාම්ගේ සහායකයා විදිහට වැඩ කරපු එක්කෙනා. වර්තමානයේදී මෝල්ඩවලුසිට මේ කතාව කියන අතර එයා කියනවා හැන්ක් තමන්ගේ බිරිඳටත් මේක හෙළි කරේ නෑ. කෙසේ වෙතත් එයාගේ බිරිඳ රෝස් ගොඩක් දක්ෂ වෙලා තියෙන අතර මේක ළඟේ බංකර්වල තියෙන වතුර පොළොව මතු පිට වෙන කවුරුරේ පාවිච්චි කරනවා කියලා සොයාගෙන ඇයට තේරුම් ගිහිලා තියෙනවා පොළොව මතු පිට මිනිසුන් ජීවිතේ බේරගෙන. ඉතින් එයා ගොඩක් සතුටින් මේක හැන්ක්ට කිව්වත් හැන්ක්ගේ අදහස සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා කියලා තියෙනවා මේක ගැන කාටවත් කියන්න එපා. ඉතින් එයා මොකක් කර සගෝනෝ කියලා තේරුම් අරගෙන රෝස් තීරණය කරලා ලුසිසා නෝමන් එක්ක බංකරෙන් එළියට යනවා කියලා. තමන්ගේ ළමයන් සහ වයිෆ් හතුරු දාංගලා තිනවා කියලා සොයාගත්තට පස්සේ හැන්ක් මේකෙන් කොච්චර කෝපිට පත්වෙනවද කියනවනම් එයා මතුපිට ලෝකයට ඇවිල්ලා 34,000 මිනිසුන් ජීවත් වෙන අලුත් ජනරජයක් බාටපත් වෙච්ච ෂේඩි සෑන් නගරයට පරමාණුක බෝම්බයක් අතෑලා විනාශ කළා තමයි එයාගේ ළමයින් එක්ක නැවතත් ඇවිල්ලා තියෙන්නේ. මෝල්ඩර් පැහැදිලි කරනවා අය අරන් ආපු හිස තියෙන විද්‍යාඥයාට පුළුවන් වුණා කෝල්ඩ් ෆියුෂන් එකක් නිර්මාණය කරන්න. මේකේ තේරුම තමයි අසීමිත ශක්තිය කියන එක. හැන්ක් ඇඟහලා ලුසිව තමන්ගේ පැත්තට ගන්න හදනකොට මේලාදී මෝල්ඩර් හෙලි කරනවා මේසේ මත වෙන ගෝල් වෙන කවුරුත් නෙමෙයි ඇගේ අම්මා. ලුසි තමන්ගේ අම්මාගේ මාලේ තිනෝ කියලා දැකලා තේරුම් ගන්නවා මෝල්ඩර් කියන්නේ ඇත්ත. මෙලදී මෝල්ඩර් ලුසිට කියනවා මෙතන තියෙන මේ විශේෂ පරගණකය සක්‍රිය කරන්න නම් ඒගල්ලන්ට අර බංකර් කම්පැනි එකේ කෝඩ්ඩක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා ලුසිට කියනවා හැන්ක්ගෙන් මේක ඉල්ලලා දෙන්න කියලා. හැන්ක් මේකට පොඩ්ඩක්වත් කැමතිුනේ නැති වුණත් අවසානයේ මෙයා තීරණය කරනවා ඇයට මේක ලබා දෙනවා කියලා. මේ අතර නෝමන් 31 වෝල්ටකින් එලියට යන උත්සාහ කරත් එයා සොයා ගන්නවා දොරාගුළු දාලා තියෙන්නේ. ඉතින් ජීවත් වෙන්න වෙන කිසිම ක්‍රමයක් නැති නිසා මෙයාට සිද්ධ වෙනවා තමන්ගේ තාත්තගේ පොඩ්ඩකේ හයිපර් ස්ලිප් එකට යන්න. මෝල්ඩගේ පරගණකයේ අර කෝඩ් ෆියුෂන් එක සක්‍රිය කරන්න පටන් ගත්තත් මේක අසන් වෙන කාලෙන් බ්‍රදර්හුඩ් එකේ කට්ටිය පහර දෙන්නේ නෝ මෙතන්ට. ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මිනිස්සු සිය ගාණක් මැරෙන්න පටන් ගන්නවා. මැක්ස් මෙතන්ට වෙලා ලුසිය සොයන්න උත්සාහ කරනකොට හැන්ක් මේ අවස්ථාව භාවිත කරමින් ලුසියට කියනවා ලෝකය කවදාවත් යුද්ධයක් ඇති වෙන එක නවත්තන්න බෑ කියලා. ඉතින් ඒක නිසා තමයි මේගලන්ට අවශ්‍ය වුණේ පෘථුවෙන් සම්පූර්ණයෙන්ම මිනිසුන් ඉවත් කරන්න. හැබැයි වුණත් ලුසි මෙයා මේ කියන දේ පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. බ්‍රදර්හුඩ් එකේ කට්ටිය ඒක ළඟ ලයිට් ළඟ ඇඳුන් නිසා ඉතමත් ඉක්මනින් මේක ළඟ කණ්ඩායමේ සෑම කෙනාම මරා දාන්න පටන් අරන්. හැබැයි වුණත් පේනවා මේ වෙලාවේදීම කූප මෙතනට එනවා කියලාත් එයා දන්නවා මේ සෝට්ස් වල ලොකු අවුලක් තියෙන තැනක් තියෙනවා කියලා. ඉතින් එයා මේ ස්ථානට වෙඩි තියපු ගමන් පේනවා ඇතුළේ ඉන්න එක්කෙනා මේකින් මියනවා. කූප මේගොල්ලොත් එක සටන් කරනකොට මැක්ස් පඩිපිට නගලා ලුසිව සොයාගත්තත් එයා දන්නේ නැතුව අපිට පේනවා ලුසි එපා කියන්න කලින් ඇගේ තාත්තව කූඩුවෙන් නිදහස් කරනවා කියලා. ලුසි මෙලදී මෙයාට කියනවා එයාගේ ගෙදර විනාශ කරේ වෙන කවුරුත් නෙමෙයි හැන්ක්. හැබැයි මේගොල්ලෝ කතා කරන අතරතුරේදී හැන්ක් නයිට් කෙනෙක්ගේ ඇඳුමක් අදගෙන ලුසිවත් අරන් යන්න උත්සාහ කරනවා මෙතනින්. මැක්ස් යාම ආරක්ෂා කරන්න මෙතනට ආවත් හැන්ක් පහර දෙනවා මෙයාට. ලුසි තුවක්කුවක් කරන් හැන්ක්ට මේක දෙක් කරත් ඇයට ඇත්තටම තමන්ගේ තාත්තට වෙඩි තියන්න බෑ. හැබැයි මේ වෙලාවදීම කූප මෙතනට ඇවිල්ලා හැන්ක්ට එක පාට වෙඩි තිබ්බත් මේකෙන් මෙයාගේ කම්මුල සීරනවා විතරයි. කූපට අවශ්‍යලා තියෙන්නේ අවුරුදු 200 ගණන් ගත වුණත් එයාගේ පවුලේ ඉන්නේ කොයිද කියලා දැනගන්න. හැබැයි උත්තර දෙනව වෙනුවට හැන්ක් තීරණය කරනවා මෙතනින් පලයනවා කියලා. තවත් බ්‍රදර්හුඩ් එකේ ප්ලේන්ස් මෙතනට එන නිසා කූප ලුසිට කියනවා එයාත් එකතු වෙලා හැන්ක් සොයාගෙන යමු කියලා. එතකොට ඒගලන්ට පුළුවන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න. හැබැයි ලුසි යන්න කලින් අපිට පේනවා ඇගේ අම්මව වේදනාවෙන් මුතු ගන්නවා කියලා. ඇය කූපත් එක්ක මෙතනින් පිටත් යනකොට මැක්ස් දකිනවා වෙඩි වැදිලා තුවාල වෙලා ඉන්න මෝල්ඩ ඇගේ පරගණකයේ ගාවට යනවා කියලා. ඊට පස්සේ ඇය කෝල්ඩ් ෆියුෂන් එක ඔන් කරලා ලුසිගේ අම්මා ගායින් වාඩි වෙලා ඇයට කියනවා අපේ අවසානයේ මේක කරා. ඊට පස්සේ නගරයේ සෑමතනකම පවයක නැවතත් ඔන් වෙන්න පටන් අරන්. අවාසනාවකට ඇය මේක දිහා බලන් ඉන්නකොට මියනවා. ඒ වෙලාවෙදිම බ්‍රදර්හුඩ් එකේ සෑම කෙනා මෙතනට එන අතර ඒගොලු මෝල්ඩගේ ශරීරය දැකලා විශ්වාස කරනවා මැක්ස් තමයි ඇව ඝාතනය කරේ. ඉතින් ඒක නිසා ඒගොලු මෙයාව වීරයෙක් බවට පත් කරලා අර සූට් එක දැඟින්න හැන්ක් හොලිවුඩ් නගරය ගාවට එන අතර මේක සම්පූර්ණයෙන් විනාශ වෙලා. ඊට පස්සේ හැන්ක් වේගස් නගරයට පිටත් වෙලා යනකොට ෆෝල්අවුට් කියන ටීවී සීරීස් එකේ පළවෙනි සීසන් එක අවසන් වෙනවා. මේකේ දෙවෙනි සීසන් එක එන්නේ කවද්ද කියලා ඇත්තටම රිලීස් ඩේට් එකක් නැහැ.